පටිගත කළ උත්තම දේශනාව. කුසල මූල පටි සම්පාදයේ පොඩ්ඩක් විග්‍රහ කරගන්න පුළුවන් අලෝභ කුසල මූල, අදෝෂ කුසල මූල, අමෝහ කුසල මූල. මේ අලෝභ, අදෝෂ, අමෝහ කියන්නේ කුසල මූලයේ කුසල මූලවලදී. මේ කුසල අකුසල මූල තමයි ලෝභය දෙතෝ. කුසල මූල තමයි ඒක තමයි අවිද්‍යාවයි. අලෝභ කුසල මූල අලෝභය තමයි. අලෝභය තමයි තියෙන ක්‍රම දෙක. අලෞකිකෝ කිනේසහිතෝ සසර ගමන හේතුන අලෝභය සමෝයයක් තියෙනවා. ඒක අවිද්‍යාව පඤ්ඤ පුඤ්ඤාදී සංඛාරා කියලා දෙනවා. ඒ තවින්දම ඔව් අවිද්‍යාවක් තිබෙන හේතුව මොකද? ඒ කුසල මේ අලෝභයේ සමෝහ වෙන්නේ. මතු සැපසම් බලාපොරොත්තු වෙයි. ලෝකේ දැන් සම්පත්තිය බලාපොරොත්තු වෙන තමයි තමයි මේ කරන්නේ. අද දන්නුනෝ අපි මතු තාර්ක වෙනානේ අපි සම්පත් ලැබෙනවා. ඒ විශ්වාසය තියාගන්න. ඒක අදහමයි. කලබල අදහමයි. හරි ගැලපෙනවා ලැබෙන්නේ නැතුව නෙමෙයි. සම්පත් බලාපොරොත්තුගේ ලෞකික බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ අයිතිවල අවිද්‍යාව තුනේ ලෞකික බලාපොරොත්තු තියා. ඒ යම් කෙනෙකු හොරෙන් දැන් නිවන් අවබෝධ කරගන්න. දැන් නිවන් අවබෝධ කරගන්න අත්‍යවශ්‍යම දේ. ආදි වර්ණ සැප බල නොන. ඔයනි අවශ්‍යයි. ඒක ඔයටි නැතුව නිවන් දකින්න මේ පතුලයක් නේ. ඔය නිවන් දකින්න තමයි පතුලිය බලාපොරොත්තු වෙන්නේ. යම් කෙනෙකු මුදලේ ඒකට අවශ්‍ය දේවල් කරනවා. අලෝභදී සාපේ. දැන් ලෝ අලෝභෝ එයා දන්නේ. අලෝභෝ යම් කෙනෙකු උදව් උපකාර කරනවා. ඒක හදිනු කරනවා. ඒකෙන් පිනක් ලැබෙනවා. ඉලෙවෙන් විදියට ආවදක් ලබා දෙනවා. දැන් අපිටෝ භෝජනය පිසොඩ පූජා කරනවා කියන්නේ. භෝජන පිටකවේ දනමාන දායකෝ පටිංගාහකාන පංච දානානි දෙයි. ඒ මාන්නේ මේ භෝජනය පූජා කරනවා කියන්නේ දායකයාගේ මේ පිළිගන්නා වූ පිසුවල කර්ම පහක් දෙනවා. එලින් කතවානි පංච ආයුද්ධීති වන්නන්දීති සුගන්ධීති බලන්දීති පරිපාලනදීති. ආයුෂ දෙනවා, වර්ණී දෙනවා, සැපේ දෙනවා, බලේ දෙනවා, පරිවාදී දෙනවා. අනිවාර්යයෙන්ම කියන්නේ ඒකෙන් මේ ඥානීය ඥානීය භෝජන වෙනවා මොකද? ශරීරයේ දුර්වල නම් කලකට කැරෙන්න ආවුණාදී ඥානීය කල්පනා කරන්න බැහැ. උපනිශ්‍රේමදී ආවුද දෙනවා උපනිශ්‍රේ ඔක්කොම දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ උපනිශ්‍රේ ලබා දුන්නා. දුන්නේ මොකද? මේ ඒක තමයි ලැබෙන්නේ. දැන් දායකයා දානයක් වශයෙන් දුන්නේ ඔය කියලා. දායකයා ලබව උපනිශ්‍රේ වශයෙන් ලැබෙන්නේ කියන්නේ. ඒකදී ඒක අපි දන් දුන්නා. අන්න ආයුධ වර්ණයේ හැබැයි වලි ලැබෙනවා. පරිමාණයට ප්‍රම වැදෙනවා. පරිවාණයේ දාන දාත ගන්න නෝන. ඉතින් මෙන්න මේක තමයි කිවි අරෝභයෙන් දන් දෙනවා. දුන හොයිනි කියලා කියනවා. එයාගේ හේතුව මොකද? යාතුනේ පරිමිත නිවන් උපනිසරේ වේවා. වෙන බලාපොරොත්තු වත් නැහැ. අන්න එහෙම දැන් දුන හවින්නේ උසර මුල මැදයන් සංකාර. ඒ සංකාරයක් වැදුවා. සංකාර. ඒ සංකාරයේ නිවන් උපනිසරේ හැදුවා. ඒ විදිහටගෙන පුළුවන් බාබල ගන්න පුළුවන් එතන වීදියේ බින්ද දන පුණ්‍ය පිටියක් ගන්න පුළුවන් ඔය විදිය ඒක සංස්කාරයක් තමයි ඒක පුණ්‍යාවින් නෙවෙයි අපුණ්‍යාවින් නෙවෙයි ආනිජාවින් ඔව් ඒක ඔමෙයි මා පුණ්‍යාවි සංකාරය විතරක් කියන්නේ ඒ විතරද කියලා දුකක් අට්ටත් සමුදේ හොල්දී කියලා. ඒක දුකක් අන්දේ ඉවර වෙනවා. එකක්. විතර අනික ඉවරනවා. ඒ වගේ තමයි ධම්මාන සමුදේ හොල්දී කියලා. ඒ කියන්නේ ආර්ය මාර්ගය. ආර්ය ඡායවා. දෙමින් මේ ආර්ය මාර්ගයේ උපරිසරේ. ඔය පරතාලේ ඉඳින් ආර්ය ඡායන මාර්ගය වැදෙන්න ඕන. ආර්ය ඡායන මාර්ගය කියලා කියන්නේ අන්නර ඒ විතර ධම්මාන සමුදේ හොල්දී කියන කෙනා වගේ. කම්මසගත සම්මාදිට්ඨි ධ්‍යාන සම්මාදිට්ඨි ඥාන සම්මාදිට්ඨි මාර්ග සම්මාදිට්ඨි බල සම්මාදිට්ඨි කියන.
ඔය සම්මාදිටිය වැඩෙන ආකාරය. ඔය සම්මාදිටිය කියන්නේ සෝවාන්ට සම්පූර්ණ වැඩෙන්නේ. කොටස මොකද පොඩි පොඩි කොටස වැඩි. අරිහත්ත්වයට පත් වෙන එක සම්මාදිටිය වැඩි. ඒ සම්මාදිටිය කියන්නේ දිට්ටි දිට්ටි මේ දිටියෙන් දුර වෙනවා කියන්නේ. සම්මාදිටිය පුරුදු වෙනවා කියන්නේ නෙමෙයි. ඒතකොට මේ එදන් තියෙන්නේ සක්කාය දිටිය දුර කරගන්න. දිට්ටි විපයිත නැන්නේ නිකන්. ඒ සක්කාය දිටිය කියන්නේ නිකන්. ඒක දිට්ටි වෙන්නේ. දැන් මෙතන මේ සම්මාදිටිය කියන්නේ යථාභූතය ලබා ගැනීම චතුරාර්ය සත්‍ය දැකීම සම්මාදිටියේ වර්ධනය වෙන එක. ඒක වර්ධනය වෙන එක. යථා ඒ දැකීම අර විද්‍යා දෘෂ්ටියෙන් දුර වෙන සම්මාදිටිය නෙමෙයි. ඒක වෙනම එකක්. ඒක ලෞකික ලෝකයක් ළමන එකක් තියෙනවා එකක්. දසවස්තුක විද්‍යා දෘෂ්ටියෙන් දුර වෙන සම්මාදිටිය ලෞකිකයි. ඒක තමයි ඉතින් සම්මාදකට සම්බන්ධ වෙන්නේ. එතන ඒ කර්මාදිටිය මොකද කියන්නේ? යම්කිසි බුද්ධියේ සමදේ වඩනවා. යල් ධානය පිළිබඳව දැකීම පහළ වෙනවා. ධාන තෝරගන්න. ඒක දින ධාන සම්මාදේ. දැන් බලහන විලාසක මේ දෙක වෙනවා. ධානය කියන්නේ ධානියම දෙවි උපචාර සමාධිය මේ නිවන සමත කරනවා. ඒක දෙන්නේ ධානය කරලා කියන එකයි ධාන සම්මාදේ. ඊළඟ දුකේ ඥාන, දුක සමුදය ඥාන, දුක නිරෝධී ඥාන, දුක නිරෝධ ගනි ප්‍රතිපදා ඥාන හයන් උච්චති විකේ සම්මාදිටි කියලා. සමාධිතියතිය ඥාන හතර පහක් වෙනවා. යන්නේ මූලික ඥාන හතර පහන් සමාධිතිය ඥාන සමාධිතිය. බලහබුහා පහල වෙන්නේ සුතමේ ඥානිය පටන් ගන්න. තවත් කියන සෝතාපන්න. තම පජානනා පඤ්ඤා සුතමේ ඥාන කිය. මේක තමන් හොඳ දැනගන්න නෝනක් තියෙනවා. ආපහුම් තේරෙන්න ඕන. ඒක සුතමේ ඥාන. සුතමේ ඥානිය ඉස්සරහ දැනගන්නවා. ඥාන සමාධිතිය පරිවිනවා. චින්තාමය ඥානය කියලා ඉරා චින්තාමය ප්‍රඥා කියලා කියනවා. ඒ කියන්නේ ඒකෙන් තමයි හිතනවා. හිතද? හිතන හිතන තේරෙන්න පටන් ගන්න තව තව. ඒ චින්තාමය වන්න. ඒ දේරෙන්න පටන් ගත්තා. එයා දැකි එයා ඊට පස්සේ මාර්ගයක් වඩන්න දරගන්න. මේකයි මාර්ගය කියලා දරගන්න. සම්මාදිටිය වඩගෙන මාර්ගය තේරුම් ගන්නවා. දරගත්තාම එයා දකිනවා මේ සම්මාදිටියට පත් වුණාම සම්මා සංකප්පේ ඉවර වෙන්නේ. ඉතින් යා කල්පනාකද වරණ බඩක් ගන්නවා ඒකෝද ඒක යාගේ ප්‍රඥාවත් එක්ක ලැබෙනවා යම් මොහොතක සම්මාදිටිය කියන්නේ මේකයි කියලා දැනගන්නවා මුලින් දැනගත්තා යම අනිත්‍ය නම් දුක නම් අනාත්ම නම් ඒ වගේ දේවල් වල අල්ලන්න වටිනා දෙයක් නැහැ හොඳයි කියලා ගන්න වටිනා දෙයක් නැහැ ඒවා අසාරයි මෙන්න තවන්නම තේරෙන්න පටන් ගන්න වරපුතා ඉතින් අසාර වන්නා ලෝකයක් පිළිවන් තමන්න අහාරන්ති තමන්න කිදා බෑ ඉන්න පටන් ගන්න ඔබ ප්‍රබුද්ධ ඉතිරමින් මාර්ගය වැඩෙන්නේ. ඔබට කියන ඉතිරම මොනතුල පටන් ගත්තාම අනි කිදාභාරය වැඩෙන්න පටන් ගන්න තැනේ ඉඳලා. ඕඩ වැඩෙන්න පටන් ගන්නවා අනි ඥාන සම්පාදිතිය ආවට පස්සේ තමයි ඔබ වෙන්න පටන් ගන්න. අනි කිදාභාරය වැඩෙන්න පටන් ගන්න එන්න මාර්ග සම්පාදිතිය. මාර්ග සම්පාදිතිය කියන්නේ ඊළඟට වැඩෙන්න ඕනේ. ඔබ බැහැර ආසාර ලෝකේ මොනවද අල්ලන්නේ? ඔබ ධීරිය වැඩිනවා. ඔබ ඉන්න මාර්ග අනුගාමිකය. තව කරුණාකියක් ඕනේ. තොර පරිණතපත්තු මාර්ග අනුගාමිකයා රොතේ වැඩෙන කාරක වෙන්න ඕන අර මේ කල් සත්තුන සත්‍ය වෙන්නේ සාධාරණ ශ්‍රවණි නැවත ලැබෙන විතාවක් කියනවා ඒ විලාසිතේ ඒක විසඳ ගන්න අහනවා අහන්නේ නම් ගැඹුරට වැඩේනවා වැඩෙන් තරගර අතෑරි වැඩි විදහස් වෙන වෙන මොකද කියන යාම තමයි අරහ පරිත්‍ය ඇදෙලෙන ඒක දුවන් පරි එම් බලහන ඉලාව වෙයි ඔයිලේ බලහන ඉලාව ඔය සත්‍යපත් වෙනවා ගැනිත හොඳ නිදහස් වෙලා අල්ලාහ් හිට වෙලා හතල ඒක හොයන්නේ නැහැ ඒකවත් මොකද හේතුව මාර්ගය අවසානයේ වෙලිච්ච කෙනාගේ අදහස දෙලිවහන අර වගේමයි මේ ළඟ වෙලා අසාර ලෝකේ මොනවද ළඟද කියන අදහස ඇවිල්ලා ඔක ඉතිර වෙන ඉලාව එතන මේ ඒකින් තම පරිේ ලැබෙන ඉලාව බැලුවට හොයන්න බෑ හැබැයි ආවර්තන කරනකොට පේනවා මට මෙහෙම තේරුණා හැබැයි වැඩක් නැහැ කියලා මොකද වැඩි ජාතකතාවකුත් දුන්නා. ඔබේ ඉතිරම වැඩේ වැඩි තිබුණේ. ඒක මොකද පැහැදිලි වැඩුණා වගේ යම් දෙයක්. මේ බලහනක. ඊට පස්සේ මම ගන්න ලොකු නිදහසක් ආවා. අයි විරස් වෙන්නේ නැති නිදහසක්. අනේ උදේ. අලියව නරම දෙන්නේ. අර බල සමාධිය කියන්නේ නේද? ඉතින් ඉතර මාර්ගයයි දකින්න මේක. ඉතින් සම්මා සංකප්පේ දන්න තමයි. ඉතින් සමාධිය තමයි ඉතින්ලා. ඒ කියන්නේ අර ඥානාතරයි පහළ වුණේ. ඥානහතරේ අපි තීරණේ තමයි ආවේ. චතුරාර්ය සත්‍ය පිළිබඳව මුකේ යන්නේ මේ දුක මොකක්ද කියලා දෙන්නුගත. දුක සමුදේ ඥානේ තෘෂ්ණාවගේ තමයි වැඩ වුණා.
එතුණාම බයංකයි කියලා තේරුණා. ඒ තුන් බයංක තුණාව අතරින් නිදහසුණා. මේ දුකේ නිදහසින් උගල පුරනවා කියන්නේ ඒක. දුක නිරෝධය නා. ඒ තුණා නිරෝධ කරන්න මොකද කරන්න ඕනේ? අන්න ඉතින් දැන් ඒ සඳහා නිරෝධ කරන්න ඕනේ. මේක අහාරත් වෙලා ගෙනයි. බලන්න. අහාරත් දැක්කහම තමයි මේ නිරෝධයෙන් උගල පුරන. සාරායක හිතවතා කර මෙමින් නිදහස වෙන්න බෑ. ඉතින් අසාරත් දැක්කින අනිදුක කරත් මෙහි කරන්න ඕනේ. අනිත් මෙලික අසාරයක දැකින බලන්න ගන්නවා. අන්න අසාරයක දැකින බලන්න ගන්නේ මේ නාදී දුක නිරෝධය සම්මාදිටිය. මතුවෙලා ඒක වෙන්න බලන්න ගන්නවා. සම්මාදිටිය වෙනවා කියන්නේ මාර්ගයත්ටි වෙනවා. එතනවල මාර්ගවත් පාටිය. එතන කියන්නේ පළවෙනි සුවන් කුද්දලයා. සුවන් මාර්ගවත් ගන්නෙ අටාලි කුද්දලිය වල එකන ආරම්භ වෙන. යා බලලා කියන්නේ දෙවෙනි එක. අන්න දෙවෙනි දෙන්නේ නෝනේ ඉතිර වෙයි. ඒ කියන්නේ මෙයා අවබෝධය හරියට ඇගෙනෙනකොට අන්න යාලි එක මොහොතක අංග 8ක් පහළ වෙනවා හිටි. ඔයි මොහොතේ යන. අර මනහන මොහොතකදී අවබෝධයක් දෙක් කරා. සර අටමගම එක සැරේ අටමගම එක සැරේ පහළ වෙලා කියනවා. ඒ කොයි එක මොහොතයි එන්නේ? ඒ මොහොතේ එනකොට නෑසෝවා. අගෙන මාර්ග අත්ති කියන්නේ නේද? මාර්ගයේ කෙළවරදී එක පහළ වෙනවා. එතකම් පහළ වෙන කර කර වෙනවා. සම්මා දිට්ඨියට සම්මා සංකප්පය එන්නේ. ඒක. ඒක ඒ කියන්නේ සම්මා වාචාය. ඔවගේකක් අඩු වෙනවා. ඒක සම්මා වායාම නේද? ඉතින් එන ක්‍රමයක් තියෙනවා. ඒ වාක්‍ය වෙන්නේ. අනිත් වෙද්දාම පසු වෙදින ඔය අටම එක චිත්තක්ෂණේ දින මොකටද තියෙන්නේ? අනිත් විදිහ මාර්ගාස්තය. මාර්ගයේ කෙලවර අවසාන මොකද? ඒකේ චිත්තක්ෂණය. ඒක අපිට හිතන්න වෙලාවක් තියෙන එකක් නෙමෙයි. ඉතල ආසන්න හිත හැදිලා හැදිලා ඉඳලා තමයි ඔකේ ඉන්නවා. ඉතල කුල තියෙනවා. ඒකේ ආසන්න වෙච්ච අනුගල වෙච්ච. ඇදිලා ඇදිලා යන එක මොකදේ තමයි අවසානේ ඔකේ. දමාලිය හිතේ කියලා එකක්. ඒක චිත්තක්ෂණය. අර ධාමිය අහන වෙලාවක වෙනවා කියන්නේ. අන්න ඒක. අර මේ හැදිලා ඉන්නේ ඇදලා තමයි ඒක. ඒක ඇදිලා ඉන්නේ. අර ප්‍රින්සිලා වාරි ලබාරි බලවත් කියලා බලවත් නැහැ ඉන්නවා. ඔලි ගන්න ඉන්නේ. ඒ කියන්නේ වාර්ත්‍ය දිගට දිගට ගමන් කරනකොටම තමයි ගන්නේ. එහෙම ඉන්නේ. නිකන් ඉන්නේ. ඉතින් ඒතර හොයන්නේ. මේ ඔබ වෙනවා කියන ප්‍රමාණ වෑයේ මේ වෑයයෙන් පිටක් ගහලා. ටික කාලයක් වැඩ කරනකොට. වෑය දිහා බලනකොට ඇඟිලි පාරක් ඉල්ලදී. අර අකින් අල්ලන්නේ ඇඟිලි පාර. තව ටිකක් කර වැඩ කරනවා තව ඇඟිලි පාර අකිනවා. ඔය මනසට ඇඟිලි පාර හදලා වේදනදී. අර වැයෙන්න පොඩ පොඩ බේවිලා. දැන් බුදුරන් වහන්සේ හනවා. දැන් ඔය වැය වැයෙන්න දැක්කට පස්සේ ඇඟිලි පාර වල හදලා තියෙනවා දකින්නවා. කියන්න පුළුවන්ද මෙන්න මේ ඇඟිලි පාර අහවල් දවසේ ඉන්නේ. අහවල් වෙනවා. මේ ඇඟිලි පාර ඉන්නේ අහවල් දවසේ අහවල් වෙනවා. එහෙම කියන්න පුළුවන්ද කියලා අහනවා. එහෙම කියන්න බැහැ. ඒ බැලුම් වෙනවා මේ ඇඟිලි පාර වල හදලා. පිළලා තියෙනවා. හැමදාම වැයෙන් වැඩලා අල්ලන්න ගන්න. පොඩ පොඩ ගෙවෙනවා. ගෙවිලා කියන කොවිලා කරු මේ ඔක පිළිදනවා. නමුත් අපි බැලුවා නැත පිළිදනවා. බැලුම් වෙනවා තමයි තියෙන්නේ. මේ තාදි ගදී උපමාව. පාරම පාරම ගලක ඇදගෙන ගන්න වෙන්නේ. ඉතින් යාට තේරෙනවා පතේ ආවර්ජන කර බලනකොට මම බොල කොහොමද තියෙන්නේ. මේ බණහන් ඉතර මොන මානසිකත් දේ කොහොමද. ඊට පස්සේ මොකද හිතුවේ? කොයි කොයි ආකාරයෙන් වල හිතුවේ? කර්ණ ආවර්ජන කර කර බලන්න බලන්න. යාර පිටන මට අහවල් දා කාලෙක මෙන්න මේ සිද්ධ වුණා. මේ වහාර ඔබ වැඩිලා ගියා. මේ විදිහ අත්‍යන්ත ගියා ගලා වුණා මෙන්න මේ අවුත් හැදුණී. ඒක දෙනකොට ගාක් වලට තුනි වෙලා ගිහින්. ඊට පස්සේ මම එන්නේ නැතුව ගියා. එහෙම යනවා. ඊළඟට කාමර ආවෙන් දැලිවතු විචේව ඔක්කොම වැඩක් නැහැ අසාලගේ වැඩි වැඩියා. ඔව් මෙන්න මම ඊට පස්සේ නිය වැඩක් නැතුව ගියා. පව් කාලෙක. මෙන්න මේ කාලේ තමයි ඒක උනේ. තවර තේරෙන්න බලන්න ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ කාමයක් පිළිබඳව ආස්වාදයක් දෙනවා. මම අග්‍ර පළවෙනි දේ දෙනවා. මට ඒක අග්‍ර නැහැ. මම ධර්මය අග්‍ර වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ධර්ම ආස්වාදය උඩට වඩා වැඩි වෙනවා. කාම ආස්වාදය දෙවෙනි. මෙන්න මේ කාර්යය වුණා. තවද දෙන්නට වඩා ගන්න. කිසිම වැඩක් නැහැ ලෝකේ හරියක් ඇත්තෙම නැහැ ධර්මයේ ගන්න දෙයක් නැහැ කියලා. ඔකම නිදහස් වෙච්ච මානසිකයක් දැක්කා සම්පූර්ණ. ඊහවල් කරේ හවල් විලාවේ වැඩි දෙවුණා. එයා හිතා බලයි. ඒ කියන්නේ මාල් පාර හදලා මොකද කියනවා. ඒ දකින්නේ විදිහේ. දැන් ඔක අපි පොතේ විග්‍රහ කරන්න ගියා. විදිකේ ගෝවා විතර කියනවා අර මේ ඉරසදී කියනවා කියනවා. ඕනකම හදේ. ඉවිදියෝ නොයි දකින්න නැති මේ කණ්ඩායම කොහොමද තියෙනවා? සාදර ගෙවන්නේ තරු විදියේ දැන්. ඒක වල් උනාහි වැදුණොත් දෙයි පොඩි. විදිරි කොටනවා වගේ කියක් යනවා. ඉතින් ඕවට සෑවෙන්න දැන් අපි තව කෙනෙක් එක පාර මේ කද්දෙන් තෝ නිහඬව ඉන්නකොට හා කිව්වොත් එහෙම.
පොළවේ තොරු විසින්න එකක් වෙනවා. එළියට යනවා. ඒ කියන්නේ මේ මානසිකත්වය ගැහැටි. ඔය ඔබගේ දේවල් එනවා. දැන් දොරවල් දිහින් බිරියන් ගන්නවා. අන්නේ ඔය නිහඬ වෙන්න එහෙම එකක් නෝත් එහෙම. ඒක පාර්ලිමේන්තුවේ ගැස්ම ගියාවත් කියලා කිරා ඇදෙනවා. ඔබගේ වල හැවෙනවා. අර මේ පොත්වල ගියා දින අටව පොත්වල පසිටි වටවල් ගියා දින භාවනා කරගෙන ඉන්නුනේ මෙන්න මෙහෙමයි ඒක වාරණය කරන්නේ. ඉලක්ක කියන්නේ අදින වරු මොකද යදී අර අර වගේ සිද්ධියක් විරංගම් චිරණක් හිදි කියලා කවුරුද එයා හැවදෙනවා මම තෝවා කියලා තමයි කියන්නේ තෝවා නම් මෙහෙම කරේ වාර ඉලියක් ගිහින් තනිනවා කියන ඔය කතා කියන්නේ ඒ තෝවා පළේගෙන හේතු වල උතර විග්‍රහ කරන්න පුළුවන් ඒත් මේ අහමෙදි දෙවෙන නිකන් මේ එකක් නෙමෙයි මේක උනේ මෙහෙමයි මේක හැදුනේ මෙහෙමයි ඔක්කොම කියන්න පුළුවන් ඒ තත්ියද බලන්න න්‍යාය ධර්මයෙන් එක කරු වෙන්නේ. එතන සාමාන්‍ය ඉතනක චේතනාවෙන් වික්‍රේ කම්මදාන් කියලා බුදුන්තුන් කතා කරනවා. ඔව්. එතකොට මේ ඒ කියන්නේ දැන් චේතනාවම කර්මය කියලා මේ අනුසලං කරනකොට එතකොට රහතන් වහන්සේට මේ චේතනාවක එක පහළ වෙන්නේ නැහැ. කියනවා. රහතන් වහන්සේ නැති අභිධර්මකාර. කර්ම නැති වෙන්නේ නැහැ. කර්ම කියන්නේ කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම කියන ක්‍රම තුනක් තියෙනවා. චේතනාවක් මුල් වෙන්න ඕනේ කර්මයක් කරගන්න. කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම කියන්නේ එකක්. කාය සංචේතනා වාචික සංචේතනා මනෝ සංචේතනා කියන්නේ තව එකක්. සංචේතනා කියන්නේ අපි සංකාර වෙනවා. සංචේතනා කියනවා තමයි රහතන් වහන්සේ. කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම කියන කර්ම දෙක තමයි ක්‍රියාවලිය කියන්නේ. ඒ ක්‍රියාවට නියමාව වෙනවා. ඒක කාය කර්ම. ඒකයි මේ හිතුව සංකාර කියලා කියනවා කාය සංකාර. කාය සංකාර කියන්නේ දෙකක්. කාය සංචේතනා කාය සංකාරය එකක්. ආස්වාද ප්‍රසආසා කාය සංකාරය එකක්. වාචික සංචේතනා වාචික සංකාරය එකක්. ඒක චේතනා චේතනා මුද්දරගෙනමයි තියෙන්නේ. ඒ වගේම අවිද්‍යාව මුද්දරගෙන හටගන්න. ඒක වාචික සංචේතනා එක අපි සංකාරය. ඒක තමයි රහතන් වහන්සේ දෙන්නේ. උරු විතක්ක විචාරයේ වාචික සංකාරය කියන්නේ රහතන් වහන්සේ දෙන්නේ. විතක්ක විචාරය කියන්නේ චේතනාව මූල් කරලා නෙමෙයි යන්නේ. විතක්ක විචාරය මෙච්චයි කියන්නේ චේතනාව චේතනාව වෘතරේ නැගින්නේ අර කියන්නා වූ මේ චේතනාව තමයි විඳ නැගින්නේ එන්නේ පළවෙනි වෙන්නේ හරිද එතකොට අවිජ්ජා පත්‍ය සංඛාරවල කාය සංඛාර වචි සංඛාර මනෝ සංඛාරවල කාය සංචේතන වචි සංචේතන මනෝ සංචේතන කියන එක පුතන්නේ ඔව් ඒක තමයි යන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරවල දෙන්නේ ඒක තමයි රහතන් වහන්සේ දෙන්නේ ඒ කාය සංඛාර වචි සංඛාර මනෝ සංඛාර දෙයක් එකක් තමයි ආසාද පස්සස කාය සංකාර. විතක්ක විතාන වචී සංකාර. වේදනා සංඥ චිත්ත සංකාර. අතන කියන්නේ. මනෝ සංකාර කියන්නේ මේ කියන්නේ. චිත්ත සංකාර. ඒ තුන තමයි මැදලා තියෙන්නේ. ඒ නාම නම් සංකාර ප්‍රොදෙ මෙලා කියන්නේ අපි සංකාර. පුඤ්ඤා විසංකාර, අපුඤ්ඤා විසංකාර, අවිද්‍යා විසංකාර තමයි සංජීවනාව කියන්නේ. අපි සංකාර. අපි සංකාර. අපි සංකාරය නිරෝධ වෙන්නේ. ඒක අපි ලෝණ ඉදිරිය කියන බෑ අපි ලෝණ ඉදිරිය විඳන්න දැන් මේ මහ වේදාල දූතනේ මම අහනවා මෙයාට කවුද දමදින තෙන්නද විසාක පාදක විසාක නිරුවද එයා දමදින තෙන්න හදේ කිව්ව විතර එහා ඔය මේ මේ මොකද්ද මේ ඉතින් ගහන විතර කරලා හිටා මේ සංකාර මොනවද මේ දොර මේ රහතන් වහන්සේ තියෙද මේ නිරෝධ සමාපත්තිය නැක් මේ ඉඳලා නැගී නැගී සිටු ඉතරම හරි මොන සංකාරද කියලා ඉතින් මොන සංකාරද ඊළඟට ඊළඟ වචී සංකාර මේ කාය සංකාර පහල වෙනවා. ඊළඟ වචී සංකාර පහල වෙනවා. ඒ සංකාර තුන පහල වෙනවා බුදුරණන් තනුවද කරලා තියෙනවා. එහෙනම් සංකාර වලින්නේ කියන කියන්නේ රහතන් වහන්සේ. මොන සංකාර කියනවාද? ආස්වාද ප්‍රසාදේ විග්‍රහ කරනවා. ආස්වාද ප්‍රසාදේ වාය සංකාරයි, විදක විදාලේ වචී සංකාරයි, වේදනා නැචිත්ත සංකාරයි කියනවා. වැඩි විග්‍රහ කරනවා. එතන අවිද්‍ය පත්‍ය සංඛාරවල අපි අවිද්‍ය පත්‍යෙන් හර ගන්නවා කියලා කාය සංඛාර වචි සංඛාර චිත්ත සංඛාර කියලා ගත්තොත් ඒකෙත් අර අභි සංඛාර කොටස විතරයි අපිට ඒකට ගැලපෙන්නේ. ඔව් ඒක අභි සංඛාරේ මේකට ගැලපෙන්නේ. දැන් අනිකයි. දැන් අපිත් නම් මෙහෙම ගහ කාගෙන්ද යනවා? මම දෙොට යනවා මුත්‍රා කරලා ඉන්නේ. ඉගි මුත්‍රා කරලා ඉන්නේ. දැන් එහුවත් එහෙම එයා කාය ක්‍රියාවක් කරන්නේ කාය ක්‍රියාවක් කරලා පිට බවු විතර උත්තර කරලා බවුද තින් මල බහ කරනවා වැඩි ඉරියෙ තින් ආ ක්‍රියාවන් සිද්ධ වුණා
පුඤ්ඤක්‍රියාවෙන් පාපක්‍රියාවෙන් මොකක්ද කියන්නේ? ඒක දන්නේ නැහැ. අනිජාලි සංකාරය. එන්නේ. පුඤ්ඤාලි සංකාරයක් නැති, අපුඤ්ඤාලි සංකාරයක් නැති, අනිජාලි සංකාරයක් නැති කොච්චරද? පාපක්‍රියාව. ඒක පුතඥන පුත්කලේ මොන දවසේ වැඩි වෙලාවක් ක්‍රියාසිට බලන්න. වැඩි හරියක් ක්‍රියාසිට නෙවා ගන්න. ක්‍රියාසිට කියලා කියන්නේ ගන්න රාගනාදී ජවන්නේ වේදමින් ඉන්නේ. ඒක නෙවෙයි නම. ඒක තාම කරන්නේ. ආසත් ප්‍රසන්නා කයි සංකාර තමයි ඒත් වෙදී. ගන්න. දැන් කතා කරමු. දැන් පුතේ මේ වගේ ගන්නේ. අපි අපිට කියන්න. දැන් මොකද වෙන්නේ? ඔව් යා. අපි මේ වගේ සංකාරය කරා. අපි සංකාරය කරන්නේ. අපි එහෙම දෙන්න බවුද කියලා. හැබැයි ඊයේ නම් දෙන්නා. දැන් ආනන්ද වතුර දෙනවා වතුර ටිකක්. බුදුරන් හදි ඉන්නවා කියන. දැන් මොකද මේ වගේ සංකාරයක් ආවද? ආ. බින්ද බවුද? කොහොමද වෙන්නේ? උන්වහන්සේ කතා කරන අප කතා කරලා තුනේ මෙහෙලවම වතුරේ අනුභව මොකද පදුත්ත මාසේ සැලකලා කියනවා දොසින් දෙකින් කියනවා එතන අපි අපි හරහදී මේක අනුසංකාරය නපුජාලි සංකාරය එතන එක චිත්ත මනෝ මානස කියන එකට දාන්න කොහොමද ගන්නෙ අපි චිත්ත වලින් ඉතන අපි දැනගන්නවානේ මනෝ මානස සංකේතයක් තියෙන මානස සංකේතය යම් කිසි විදිහකට අපිට අවශ්‍ය කරනවා දෙයනුන් දීමේ ඒ සමග සම්බන්ධ වෙනවා යමක් දැනුම් දීමේ සංඥාවක සම්බන්ධ වීමක් තිබුණා මානසික ඉතරයි ඒ දිහා සම්බන්ධයක් නැහැ හදේ කී දෙන්නාව අපි හිතවත් වෙනවා රියසෙන් වෙනවා හරි ඒක නම් රවුලේට දැන් චින්තමන මාන සංකේතයෙන් දැරේ තමයි වැසිගිරිය ආවත්තේදී දැන් නද පිළිලයි. ඉතියා. දැන් ඒක චින්තමන මානසික මේ වෙන්නේ. දැන් ඒක දෙකියා වුනේ. හදයන්සේ නෑ එතන. එතන තියෙන මොද වැසිගිරිය. මනියක් නෑ නේද මොද එකට. අහුවුන. එතන මොකද කරන්නේ කියලා. ලෝභය නෑනේ අපි ප්‍රියමන අපි බුදු. එහි විකක් නේද කියන්නේ ප්‍රඥා. අනේකයි ගෙහිනවා. මුත්‍රා කරන්න යනවා. අනිකේ මොද වැඩ කරන්න ඕනේ. මිත්‍යර මුත්‍රා කරනවා වගේ. ඒ අනිකේ හොදන්නේ වැඩ කරා. එයා පාව කරනවා. ඒ මුත්‍රා කිරීම හරියන්නේ. සවායක ප්‍රමාණ වල කරේ විදිහ කරලා. ඒකට විපාවේ සම්බන්ධයක් නැහැ. ඊයෙ වැඩි හරියක් දාන්නේ කරන්නේ. ඔය චින්තමනෝ මාන සංකේත මට්ටමේ ඉන්නවා. ඒතර ඒකම තමයි සංසාරන දෘෂ්ටි විපත්‍ය සික් කියන්නේ. ඔව් දෘෂ්ටි විපත්‍ය නැහි නේවා. ඒ වගේ සම්බන්ධයක් නැහැ. දෘෂ්ටි සම්පවිත්‍ර කරන යා වෙනම තියෙනවා. දෘෂ්ටි විපත්‍ය නැහැ. ඒ විරක් තියෙන්නේ. පව පව වලින් දකින්නවා. මේ මේ වලින් දකින්නවා. ආදි මාර්ග ආදි මාර්ග වලින් දකින්නවා. එදකම දෘෂ්ටි විපත්‍ය. යන්තරවන් දැකලා. දැන් දකින්න මේක පව. දසසංසල් පාපය. දැන් මුලින්ම මුන්නේ. ඉතින් අපි ආර්යචාය මාර්ගය නිවන් මාර්ගය. ඔය දෙන්නේ දර අපරේ මිහින දහ. පී කියන්නේ මධ්‍යම දහ. එතකොට යම් ආර්ය ආර්යචාය මාර්ගය ප්‍රණිත දහ. නැත්නම් සති බෝධිපාක්ෂිය තමයි ප්‍රණිත දහ. ඔය වදහම් තුල දැනගන්න පුළුවන් නම් එතෙන්නේ හීන මධ්‍යම ප්‍රණිත වශයෙන් අපි වරාගෙන ඉන්නේ හැකියාවක් තියෙනවා. ඒ හැකියාවක් තිබුණා මේ ඒ දැකීමට අපි එහෙම දකින්නවා අපි දකින දෙන්නේ මොකද කරන්නේ දීනදහම අත්හරිනවා මධ්‍යමදහම සුදුසු පාමඬ ගන්නවා පරිද්දහම හැදාවා දිගේ ලොකු කරනවා ඒකයි කරන්නේ එතකොට සංකල්පච්ච විඥානක් කියනකොට දැන් විඥානේ කියන තරනද එතකොට අවිඥානක ප්‍රතිසම්පාදයේ නිරෝධන කොට ඔව් විඥාන නිරුද්ධයක ආතනන්ත විඥානයක් පහළ වෙන්නේ නැහැ නේ විඥාන කියන්නේ මෙහෙමයි විඥානයයි දැන් ආගන්තුකේ උපක්ඛිලේ උපක්ඛිලේ කිලේදී උපක්ඛිලේ කියලා ආගන්තුක උපක්ඛේතෝනි තමයි කිලිටිනේ හිත පබස්සර දෙදම් කිව්වේ චිත්තය චිත්ත කියන්නේ පබස්සර ස්වභාවය ඒක ආගන්තුක කෙලෙතෝනි කිලිටි වෙනවා ඒ කිලිටි වෙනතනයි විඥාන කියන්නේ විඥාන ඔව් විඥාන නිරෝධ කරපුවාම කිලිටි නැති වෙනවා ප්‍රබාහී ඔව් ඒක චිත්ත තියෙනවා ප්‍රඥාවතර දෙන්නේ අන්නේ ප්‍රවාසන ප්‍රඥාව උල්වෙච්ච ප්‍රවාසන චිත්තේ තියෙනවා ඒක ලෝභ දේශ මොහොත් නෑ අරෝභ දේශ සමහත් නෑ
එතන ඉතින් ඒකේ නිදහස් වෙනවා. අමෝ කියලා නමෝ නැහැ කියලා කියන්නේ ලෝභ දේශ වෛශ්‍යයලා කියනවා. කවුද කියන්නේ පිළ පාරිල පාපි වෙන්නේ. අලෝභී කියලා කියන්නේ මේ අලෝභී විරද්ධ අධ්‍යාපති හරගන්නේ. අලෝභදී සමුපත් නැහැ. ඒක දුර වෙනවා. අපේ පුඤ්ඤා සංකාර දුරක් වෙයි. අපේ ඥාන සංකාර දුර වෙනවා. එතන මේ ආර්යම බුදුල් මුල වටලා ඉවර ඉතන හදනවා අන්තිමට. බුදුල් මුල පච්චා සංකාරත් වටලා ඉවරයි. දැන් මේ මහර වෙන්නේ. ක්‍රියා නිති දැක්ක දෙයක්. ඒකයි මොනවා දේ දුර වෙනවා. ඒක ලෝක සම්පතේ කර්ම කියලා ගණන් ගන්නේ නැහැ. ක්‍රියාව කර්ණය නොකියම කිව්වේ ඒක. චේතනා කර්ණය කියන එක. චේතනාව ඊටවල හේතු වෙයි. හිත සරණවා කියන්නේ. ඒ හිත සරණවා කියන්නේ ඒක. හිත දැනෙනවා කියන්නේ ඒක. දැන් විපාක හිත වාගේ අනිත් එක ස්වභාවයෙන් දැනලන්නේ ඒකක් තියෙනවා. ඕල් උචාරයෙන් ගොඩන වෙන එකක් තියෙනවා. ඒ කියන්නේ රාගයේ කියන්නේ හේතු හරි නිකා. අවිද්‍යාවෙන් කියන ගොඩනගන එකක් තියෙනවා. අන්න ඒ වගේ තමයි අර කිව්වේ මේ අර මේ මේ සංචේතනා කියලා. ඒවන්නේ නම් සංචේතනා. ඒ තමයි කිව්වේ තත්ත්වගතම අවිද්‍යා පත්‍ය සංඛාරා. මෙතන අවිද්‍යා ප්‍රත්‍ය සංඛාරය නම් කියන්නේ මොකක්ද? උඤ්ඤා විසංඛාර, අභිඤ්ඤා විසංඛාර, ආනිජ්ජා විසංඛාර. කාය සංචේතන කාය සංඛාර, වචී සංචේතන වචී සංඛාර, මනෝ සංචේතන මනෝ සංඛාර. අයම් දෙති අවිද්‍යා පත්‍ය සංඛාර. එහෙම තෝරලා තියනේ. ආසස් ප්‍රසත කාය සංකාර උදින් දාන්නේ. මේ පරිසම්බිදම කියෝ මේ විතර කරලා තියෙන ප්‍රවේදිත. දැන් පරි ඔකේ තියෙන්නේ මේ මේ විවාහ ප්‍රකාශ. ඔව්. විවාහ පරිත්‍යාග පරිබන්ති. ඒක දැන් මේ නෑතක් කරන ගමන් දැන් සම්නාසය ඔක විතර කරන ගමන් ඔක ඔයාලා කරලා විතර නෑනේ. මොකද නෑ මම දෙන්නු නෑ. ඔගේ දතර ඉදන් බලන්නවත් මේ කවුරුත් දඟලන්නේ. ඔය විකාර කරලා තියෙනවා අපි මේ පරිත්‍යාගවාදී පිළිබඳව විභාග ප්‍රකාශන්නේ පරිත්‍යාගවාදී විභාගයේ විතර කරනකොට බුද්ධෝත්ථානවල ඉගෙන ගියානවා මම මේ ගැන කියන්නේ කියලා මහා මොහොතේ අතල මඟුණා වගුණා. ඒක නිසා මම පිළිතුරු අත ලියන්නේ නැහැ. මේ පෙර ත්‍විජ හැදීර මම සටහන් කරලා තියෙනවා ඥාන වෝචරේ රැක් ඥාන වෝචරේ. එන්න මෙන්න පෙර ත්‍විජ හැදීමයි කියලා ලියලා තියෙනවා ත්‍විජ හැදී. ඒක තමයි ප්‍රතිසමවාදී මගේ විග්‍රහ කරලා තියෙන්නේ අත ලියන්නේ. ඒ වල අත ලියන්නේ. ඒ දාර්ශනික අති සූත්‍ර විලකේ තියෙන එක. ඒතර අත ලියන්නේ. සූත්‍ර පිටකයේ තියෙන වර්තමානවාදය. ඒක වෙනයි. ඔය වර්තමාන විග්‍රහය වෙනයි. ඔය විග්‍රහයේ චර මහත්මයක වර්තමානවාදයක් තියෙනවා. එතන ඊවැදීම යම් යම් තාවකාලික මේ කාල සීමාන්තයේදී ප්‍රවෘත්ති වර්තමානවාදයක් තියෙනවා. ඉතින් මෙතන ත්‍විති පරිසම්පතිගේ වර්තමානවාදය විතරයි විග්‍රහ කරලා තියෙන්නේ. ඒක තමයි කියන්නේ මේ සූත්‍ර පිටකයේ. ඒක උපනිෂදේ වර්තමානවාදය. ඒකද කියන්නේ. මෙතන තියෙන වර්තමානවාදය තියෙනවා මේ එකම තියෙනවා. උපනිෂේ වේද වර්තමානයි කරන්නේ. අනික තියෙනවා මේ තත්කාලීන වර්තමානයේ සම්මතේ මේ කරන වර්තමානයි. ඒ කියන්නේ මොතක් 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 ඉදිරි වර්තමානයි. ඒවා තමයි මේ දින හේතු ප්‍රත්‍ය අඥමණය මේ සම්බයිත කියන. හතරකින් ඉදිරි වර්තමානයි. ආ ඒ චෝති ප්‍රතිසම්පාද සමිනාසේ හතර. ඔව්. ඒ හතර දිනේ ඒක. මෙල හේත් අනික් පැත් හේතු තියෙනවා. හේතු වෙන ප්‍රත්‍ය දින උපනිෂේ ප්‍රත්‍ය. අනික් වල තියෙන. වෙන මිශ්‍රේ ප්‍රත්‍ය. නිසා මේ ඉස්සේ අවන්නේ ප්‍රතිගි වේදනයි. නිසර ප්‍රතිගි එක තියෙන්න ඕනේ. අවිද්‍යාව සංඝාය කොහොම සම්බන්ධ වෙලා හිටින්නේ? සම්පයුක්තය කියන්නේ සමගෙදිනවා. අවිද්‍යාව පත්‍ය සංඝාය අවිද්‍යාව සම්පයුක්තා. සංඝාය පත්‍ය විඥාන සංඝාය සම්පයුක්තා. ඒ සමගෙදින එක. ඒ සමගෙදින එක තියෙන වර්තමාන මාත්‍රය. වර්තමාන සම්මතියක් අපි ගන්නවා. ඒ සම්මතිය එකක් හැටියට අරගෙන ඒක තෝරගන්න. ඒ සමගෙදිනවා කියන්නේ දැන් චිත්තසලේදී දැන් චිත්තසුනාමේ දෙවියන් වෙනද බැහැ චිත්තසුනාමේ චිත්තසලේදී ඉහි වෙනද බැහැ ඇයිද ගහනකොට චිත්තසන ඉවරයි දැන් සෝමනස සාගත දිප්ති සම්පෙද්ද හිතෝ කියලා කිව්වා ඒ දෝම හිතන්නේ ඒ හිත විග්‍රහ කරනකොට විග්‍රහ මේ ඒක විග්‍රහ කරන්නේ ඒ හිත කිව්වේ සම්විතාල සම්පින්නනේ හරි පොදිය ඒ පොදිය කරන්නේ එකක් හැටියට මේ එන්න සෝමනස සාගත කියන්නේ හික් කියන්නේ කියලා. මොකද වචනයක් කියන්නේ ලවන්නේ. සෝ කියනකොට සෝ කියන්නේ හික් ත්‍රාක්ෂය ගන්න කියන හිතක් තමයි. ඒ සෝමනස සාගත වචනයක් කියන්නේ අනිකක් නැහැ හිතක් කියන්නේ. හඳුනන්නේ මොකෙන්ද? වචන නම් ඒකේ මොකද ඒකේ හිතේ නම කියනකොට කෝටි ප්‍රකෝටි ගන්න හිත අසල් කියලා. ඒ චිත්තකේ හිත මාත්‍ය කරන කොහොමද හඳුනන්නේ? ඒ ඔය කියන්නේ පොඩි ඉතින් පොඩි ඉතින් මේ පොඩි අරගෙන තමයි විග්‍රහ කරන්නේ.
ඔදී එකක් හැටියට ගන්න. ඒක වර්තමාන එක හිතක් හැටියට. එහෙම නම් තමයි ඒක ක්‍රමයක් විග්‍රහ කරන්නේ. ඒ තමයි මේ කියන්නේ යක්ෂි සමයේ සෝමනස සහගතන් දිට්ඨි සම්පවිත චිත්ත උප්පන්න උරහාකාරී කියන වචන අරගත්තේ. අසංකාරී කියන ධාතියක් නැහැ. මුල් මුල් දුදා. සෝමනස සහගත දිට්ඨි සම්පවිත සසංකාරී. එහෙමයි යන්නේ. ඊළඟට උපේක්ෂා සහගත දිට්ඨි සෝමනස සහගත දිට්ඨි විපරිතයි. දිට්ඨි විපරිත සසංකාරී. අසංකාරී කතාවක් මෙතන කරන්නේ. අසංකාරී කියන්නේ පස්සේ ලාගත් එක. එකක් අසංකාරී කියන අනික අසංකාරී කියන්නේ ඊට කියන නීතියක් හදලා දාගත්තා. ආ. ඒව හදාගත්ත එක මිසක් මූල ධර්මෙට ගැලපෙන්නේ නැහැ. අදත් නැහැ. වෙනදා තවත් තියෙන අවිද්‍යම. ඒක වෙනස් කරලා නැති විතරයි ලෝකය. ඒ සමාකාරී කියන විතරමයි කියන්නේ. අන්නේ. ඒ අසංකාරී කියන දෙයක් නැහැ. ඒ සෝමනස්ස සාගත දිට්ඨි හැම යක්මේ සමයේ සෝමනස්ස සාගතන් දිට්ඨි සම්පේත චිත්ත උපන්නා හොති යම් සමීක සෝමනස සහගත දිට්ඨි සම්පේත ඉඳක් උපදින්නේ රූප ආරම්මණන් වා සද්ද ආරම්මණන් වා ගන්ධ ආරම්මණන් වා රස ආරම්මණන් වා පොට්ටබ්බ ආරම්මණන් වා ධම්ම ආරම්මණන් වා රූප ආරම්මණක් හෝ සද්ද ආරම්මණක් ගන්ධ ආරම්මණක් රස ආරම්මණක් පොට්ටබ්බ ආරම්මණක් ධර්ම ආරම්මණක් කියන මේකක් මුල් කරේ කොහොමද යම් යම් වා මන ආරම්මණ මේ යමක් යමක් කොහොමද මේකක් මුල් කරන්නේ සම්මී සම්මී ඒ සම්මී අවිජ්ජා පත්‍ය සංකාර අවිජ්ජා පත්‍ය සංකාර වේ පටන් ගන්නද අන්නේ මොකද යන අවිද්‍යාව පත්‍ය සංකාරේ තීක්ෂණ බල සංකාර පත්‍ය විඤ්ඤා තියන කෙරෝ ඒකෙදි ඒ වෙනම වෙන්නේ තමයි හතර ආකාර විඤ්ඤා විඤ්ඤාණ පත්‍ය නාම නාම පත්‍ය චක්කා යන චක්කා යන පත්‍ය වස්තු වස් පත්‍ය වේදනා වේදනා පත්‍ය සංනා සංනා පත්‍ය පාදාන පාදාන පත්‍ය භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ඒ මේ ඉත ඉත ඉවරයි ජරා මරණ අයි ශෝක පත්‍ය ඉත දෙන්නේ ඒ ශෝක පත්‍ය දුක දෝල් ප්‍රයත යන්නේ අර අපි හරි ඉතලා කිව්වොත් මේ මල්කම් බින්දල කරපු පරිත්‍යාග පාටි. ඒක වෙනයි මේක වෙනයි. මේ ජරාමරණ කියන්නේ ජරාමරණ කියන්නේ දෙවෙනි අහසට පටන් ගන්න ඊළඟ. ජරාමරණ කියනකොටම අනිසත් දෙවෙනි කම දෙවෙනි චිත්ත පටන් ගන්න අනිසත්. මොකද ඒක චිත්ත කාණ්ඩයේ පොඩම මේ ඒක හදගන්නේ කිව්වේ හදගන්නේ පොඩස බින්න ගන්නේ. පොඩි පොඩි හිත් වල හදගන්න හැටි. මාත්‍රේ හදගන්නේ එහෙමයි. ඉතියේ මාත්‍රේ ඊළඟට හද ගන්නවා අනිසය. කවිතපත්‍ය සංකාර, ලංකාරපත්‍ය විඤ්ඤාණ, විඤ්ඤාණපත්‍ය නාම, නාමපත්‍ය පස්ව, පස්වපත්‍ය වේදනා. එහෙමයි. නාමපත්‍ය චත්තාසන වෙන්නේ නැහැ. අස්සපත්‍ය වේදනා, විඤ්ඤාණපත්‍ය තණ්හා, තණ්හාපත්‍ය පාදල, පාදනපත්‍ය වෝ, වාපත්‍ය ජා, ජාතපත්‍ය රාවණේ කතිවරයි. අයි ඊළඟ වරයි. අවිද්‍යාපත්‍ය සංකාර, ලංකාරපත්‍ය විඤ්ඤාණ, විඤ්ඤාණපත්‍ය නාම රූප, නාම රූපපත්‍ය චත්තායතන. චත්තායතනපත්‍ය පස්ව, පස්වපත්‍ය වේදනා තව සලායතන ආවේ. අස වේදනාපත්‍ය දන්නා ධර්මපත්‍ය පාදන පාදනපත්‍ය වාපත්‍ය ජාතිපත්‍ය ජරාව අන් හතර විණි අවතාරය අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය සලායතන සලායතනපත්‍ය වස්තු වස්තුපත්‍ය වේදනා වේදනාපත්‍ය දන්නා ධර්මපත්‍ය පාදන පාදනපත්‍ය වාපත්‍ය ජාතිපත්‍ය ජරාව ඒකෙන් තමයි කේවල දුක්ඛක් අන්න දෙක නේ ඔය තමයි එක චිත්තක්ෂණයෙන් පරිත්‍යාග උපාද හතර ඔන්න ඕක තමයි කියන්නේ අනුබද්ධ ආදායක චිත්ත විදි තුන. ඒක චිත්තක්ෂණේ නිචිත විදියක කියනවා කියන එක. ඒ පළවෙනි චිත්ත විදියක තමයි ඉස්සෙල්ලා කියන්නේ. ගෝචර කරගත විතරයි. ගෝචර කරගන්නවට වඩා ඉස්සෙල්ලා කියන්නේ පංචස්වාද චිත්ත විදිය යමක් කරන්න බැහැ. එකක් ගත්තා. අර මනෝද්වාරි හරි අරමුණ ගත්ත එකක් වෙන ගත්තා ඉතලයි. ඊට වඩා ඒක කරන්නේ. ඒක නම්මලා. ඒක නා අනුබද්ධ ආදායක චිත්ත විදි තුන කියන්නේ ඕන තරම්. ඒත හතරවෙනි එකේ තමයි අර හතරවෙනි එක තමයි බලන්න. ප්‍රකෝටිගල්ලා එකින අනුබද්ධ ආදාරයේ චිත්ත විදි දෙක සම්පීඩන හතරක් චිත්ත විදි හතරේ කාණ්ඩ ප්‍රබෝධි ගන්න පහළ වුණා තමයි තරහව හරි දැනෙන්නේ රාගයක් දැනෙන්නේ එතරම් දැනෙනකොට කොච්චර ගිහිල්ලාද දැන් රාගෙත් අද දන්නවා රාගෙත් කියන මොකක්ද දේසෙත් කියන මොකක්ද දැන් සෝමනස්ස සාගත ඥානස ප්‍රොයිද ඊට මොකද කියලා හෙව්වොත් අපි දැන් කියන්නේ නම් අපිට මේ වැඩ හෙර මේ රූප පොදිය පොදියේ සෝමනස්ස සාගත ඥාන සම්පේත ප්‍රකොඩියක් තියෙනවා පොදි පොදි ඉතින් මේවා මේ චිත්තක්ෂණ විග්‍රහයක් නේද
අවිර ඉඳ ඉඳන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ තරම් සියුම් දෙයක්. ඔය හිතක් විග්‍රහ කරලා දෙන හැටි සිත අසුරන විදිහ. ඉතින් ඔය විදිහට අපත යන්නේ මොකයි? ඉතින් ඒ කාණ්ඩ වෙන්නේ. එද ඔය වගේ හැදිච්ච පොඩි මුල් කරගෙන ඒ පොඩියෙන් පොඩිය හැදගන්න ගත්තින් අපිට ආස්වාද වෙන්නේ මේ. කාගේ නේද ඔහු අදී ආස්වාද වෙන්නේ? අර මහා පොඩි වල. ඉතින් ඒ තමයි යතුරු ලෝකයේ පියර රූප සාධන රූප නිත්‍ය සාධන උපජ්ජමාන උපජ්ජි එත නිවිද මාන නිවිද. එත නිරුජ්ජමාන නිවිද කියන්නේ තොන්නොත නිරුද්ධ කරලා කියන්නේ. යමක් ලෝකේ ප්‍රිය ස්වභාවය බලද ස්වභාවය උද්දද. ඒ තණ්හා විතරයි උපදින්නේ. එතරම්ම පවතින්නේ. නිරුද්ධ කරන්න ඕනේ ඉතරයි. අපි නිරුද්ධ කරන්නේ ජීතක්ෂණේ. සෙනබඳුරත් ඒ බලන්න හොඳයි. දැන් සමහර අය සෙනබඳුරත් ඒ බලන්න යනවා. සෙනබඳුරත් ඒ මොකින්ද බලන්න? ලෝකරා බුදුරත් බුදු වෙන්න ඕන. සෙනබඳුරත් ඒ බලන්න. උගේ අරව ගන්න හිටිය කියලා කොහොමද? අනික ආරා තමයි වෙන්නේ නැහැ. බුදු දානවා දේශනා කරන තරම් හරි ප්‍රාප්තු විග්‍රහ කරලා තියෙනවා. ඒවා සාමාන්‍ය කෙනෙකුට ඔය චිත්ත මාත්‍ර විග්‍රහ වෙන්නේ නැහැ. නමුත් න්‍යාය ධර්මයේ තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි මේ මොහොතේ කරන්නේ අපි දකින්න ආන ඒ කියන්නේ එන අරමුණ දිහාම බලලා අරමුණ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඔය ඒ එන අරමුණ කියලා ගන්න අපි අරමුණ තෝරා ගන්න ඕනේ. දැන් අපි අරමුණ කියන්නේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අරමුණ කියන්නේ පොඩි අරමුණ කරන එක. පොඩි එකක් වශයෙන් අරමුණ කරනවා. අරමුණ කියන වචනේ තියෙනවා ඔය මේ ඉතා මාත්‍රෙද්ද. රූප ආරම්මණ කියලා මෙන්න මොකද? ආරම්මණී කියන්නේ චිත්ත මාත්‍රය. දැන් අරමුණ ඔගේ විග්‍රහවත් ආරම්භන කියන අරමුණ කියන්නේ අර ඒක මොනේ මා ඔගේ උපමාව යම් කිසි උලතිය යම අලයක් තියෙන එක නේ හයි එක උල්කොල පොළවට මොනේ කියන්නේ අවසාන ඒ උල් කරපු තරමේ මොනේ පුජියද මොනේ කොතර පුජියද දැන් පැන්තරා උල්කොල දෙහෙම හොඳට ලොක් කරගෙන මොනේ දිහා බලනවා ඇහෙන මේන්නේ මුණී කර පුදි අරමුණක් හා සමානයි ලැබෙන මේ මාත්‍රය රූප අරමුණ ශබ්ද අරමුණ ශබ්ද මාත්‍රය එකනම් දිත්තේව දිත්ත මාත්‍රා සුතේව සුත මාත්‍රා මුත්තේව මුත්ත මාත්‍රා විඤ්ඤාතේ විඤ්ඤාත මාත්‍රා කියලා වෙන්නේ අර ශබ්ද මේ ධර්මීය ධර්මයේ ගන්න ඕන දිත්තේව දැකීම දැකීම පමණයි කියලා මම තෝරන්නේ දැකීම දැකීම මාත්‍රය මත්තන්නේ මාත්‍රේ වමන නෙමෙයි සුදේව සුත මාත්‍රා ඇහිම ඇහිම මාත්‍රය යථාර්ථය උත්තරයි ඇහෙනවා කියන උත්තර අපි අදික නැවතුනේ සම්පීඩන එකක් වශයෙන් ගන්න නැවතුනේ ගණ සංඥාවයි ඒ කියමු දකින්න ගණ සංඥාවයි කියන දැක ගන්න ඕනේ මේ ගොඩක් එකක් වශයෙන් දකින්න යා ඒක දැක්කහම දැක ගන්න විතරයි යෝනි ඒතන දෘෂ්ටිය ඉවරයි ගොඩක් වශයෙන් මේ ගොඩක් එකක් වශයෙන් පේනේ ගොඩක්මයි මේ වේලි එකක් වශයෙන් දැන් වැලි ගොඩක් දැකලා වැලි ගොඩ වල එකක් වශයෙන් පේන්නේ වැලි කඩේ ගොඩ නම වැලි ගොඩ වල එකක් වශයෙන් තිබුණේ ඒ පිටච මාය දාසදී ඕක දැක්කම වැලි ගොඩ පිටා දැන් දෘෂ්ටිය ලබු ඉන්නේ ඝන සංඥාවෙන් බැඳින්නේ එයා දන්නවා ඝන සංඥාව පේනවා වැලි ගොඩ එකක් හැදී නම වැලි කඩේ ගොඩක් උතන තියෙන කියලා දන්නවා වැලි ගොඩ එක වෙන එකක් උතන නැහැ කියලා දන්නවා ඒ වගේ පංචස්කන්ධය කියන එක ලාග ඉතරකට අපි ශරීරය කියන එකත් ශරීරය එකක් වශයෙන් පේනවා එකක් වශයෙන් තියෙන ඒකේ ශරීරයක් වතර නැහැ කෑලි කෑලි විතර හැදිච්ච එකක් තියෙන ඒක දකින්න එතන ඉන්නවද නිකක් නැහැ ඒකේ ගර්භණයයි ගන්න ඒ දෙවයි කරන්නේ අපේ තියෙන ළඟින් දෝ චිත්තේ දකින්නේ තොරයි චිත්තාර වසනා වෙනවා ඔබ දකින්න ඕනේ සෙල්ල ගර්භණය වෙන්නේ නැහැ ඉන්න මේ පොඩි පොඩි කොලක් එක දුර හැදිච්ච ලොකු සම්පින්දනය හැබැයි මේ සම්පින්දන වල තමයි අපි හිත වැදින්නේ. මාත්‍ර නෙමෙයි. ඒ සම්පින්දනේ හිත වැදුනහම සම්පින්දනේ මොනවද තිබෙන්නේ මාත්‍ර. එන හිත වැදලා තියෙන්නේ මොකේද? සම්පින්දනේ මාත්‍ර වල තමයි. ඒ මාත්‍රේ නිපදී හොයන්නේ මෑතක. එන හොයාගන්නේ බුද්ධි. බුද්ධි ගෝචරේයි ප්‍රඥා ගෝචරේයි දෙක. බුද්ධි ගෝචරේ කියන්නේ මේ න්‍යාය ධර්මයේ දකින්න එක. අනාවරණ ධර්මයේ දකින්න ඥාන ගෝචරේ බුද්ධි ධර්මවල හදන්නේ. ඒක අපිට නෑ අපිට ඒ විග්‍රහව දකින්න අපි බුද්ධිය දකින්න ඕනේ දැන් අපි හිතමු මේ මෙතේ දිර මේ දැන් දිරනවාද එහෙම බලලා කියන කෙනෙකුට නුගුරුවත් මේ නෝ අපි හු මේ මෙතේ මෙහෙම දිනුනොත් අවුරුදු කීයද අපි කාලයක් අහනවා හද වෙන කීයක් ගන්න කියලා ගැඹුරු තියයි
ඔක අවුරුදු 100ක් කියනකොට චැට් කැරි යන්නේ නැහැ. වැඩිම වෙලා අවුරුදු 100යි කියන්නේ. දැන් ඒක අවුරුදු 100කින් මේ වෙච්ච මෙහෙමෝ චිප්පක් කවුරු කරගන්නේ නැතුව. මේක නෝල් හැයිල ඔක්කොම ගියා උරගල ගහයි නැහැ. ඔක්කොම ඉරක් දෙක තීර කරගෙන. එහෙමනම් මොකද කරන්නේ? අපි හනවා. දැන් ඒක තත්ත්වයක් තියෙනවා. අවුරුදු 100 අවසානයේදී ඒක තත්ත්වයක්. මේ තත්ත්වය හොවන්නේ. ඒතර අවුරුදු 100 අවසානයේ උණු තත්ත්වේ. ඒ අවුරුදු 100 කොයි අවුරුද්දද උනේ? කවුද අපි කරන්නේ එකක් තමයි ඉතින් රජුට කියන දුන්නේ ඉන්නේ නැසියා කවුරුත් එක්ක ඇතුළ වෙනස් වීමේ ප්‍රතිපලයෙන් තමයි අවුරුදු 100 අවසානයේ මේ වෙද්දී සම්පූර්ණ දිනකට වැඩි නැසියා කවුරුත් එක්ක අවුරුද්දේ වෙනස් වෙනවා කියන අපේ බුද්ධියෙන් දැක්කා අවුරුද්දෙන් තමයි පෙරී ගිය අවුරුද්දේ වෙන විදිහේ විතරව වෙනස් අපේ දුන්නා අපේ අවුරුද්දේ දවස් කීයක්ද තෘතියට වාදියේ මොකද අවුරුද්දේ දවස් 300 තමයි 1000ක් අත්හැරලාද මේ මෙටි අවුරුද්දේ වෙනස උනේ අත්හැරන්නේ එක දවසකද ඒත් නෑ එහෙනම් එක දවසක් උනේ නැද්ද වෙලා තියෙනවා දැන් එක දවසක වෙලා තියෙන එක අපි බලන්න පුළුවන්ද මේ ඇයි කවදා හරි ප්‍රඥාගෝචර නැද්ද බුද්ධි ගෝචර අද නැන්නේ ඒ කාන්ති එක දවසක වෙන නිසා අපි තවද පැයක සම්පූර්ණ දෙවි කරලා සම්පූර්ණ වෙන නිසා අපිව දැන් අපිට බුද්ධි ගෝචරයි ඉන්නේ එහෙනම් මොහොතක්වත් එකාකාර පැවැදී විනාශ වෙන්නේ දැන් මේ නැද්ද ගලුවන් තියෙන්නේ ඇයි ඉතින් එහෙම බලන්න බෑ බුද්ධිය බලන්න ඕන. යථාර්ථයෙන් ප්‍රඥාව ගන්න. ප්‍රකාරයකට මෙහෙම. ඒතර ඒකේ තමයි යම්ක ස්වභාවය දකින්න. මේ කය වෙනස් වෙනවා දකින්නේ එහෙමයි. මොඩක් ගන්න වෙනස් වෙනවා දකින්නේ එහෙමයි. ක්‍රමවේදී වෙන්නේ දකින්න ඕන. ඊවෙනි සෝමලස සාගත ඥාන සම්පූර්ණ හිත කියලා. අපි හිතයින් මේක. දේශනා කරේ තමයි ඒක. ඒක තමයි කිව්වේ ඒ දිදී ස්වභාවය. මොකද වලිටම පාද හතරයි බෙවිලා මේ චිත්තක්ෂණය සම්බන්ධ සකස් වෙලා ඒක ඉවර වෙනකොට දැන් ඊයේ කාලේ දේම තමයි වෙන්නේ මේ තරම් මොකටද පිටින් ගියා ගන්න මේක අපිට හදා ගන්න පුළුවන් එකක් නෙමෙයි සමර්ථ කොටනේ විවේකයි ඒ චිත්ත විදිහ මේක වෙන්න නැහැ සලවකුරක් ඇතුළ දිගට වල තේරෙන්නේ සලවක විදිහට ඒක මිටින්නේ උපාද ප්‍රති බන්ධ ඔය උපාදිනේ දෙන පටන් ගත්ත පරිසම උපාදී චක්‍ර හතර ගිහිල්ලා බංග වෙන කොට අවසන්නේ නැහැ හතර දෙකක් තියෙනවා ඔය දෙවිදිය යන වේගයේ ඉඳන මේකවා ඉතින් ඒක තමයි මේ සෝස්තවට සම්පාද කියන්නේ නවත් අපි නිවන් දකින්නේ ඕකෙන් නෙමෙයි ඕක දකින්න ඕන ඕක ස්වභාවයෙන් දකින්න පුළුවන්වා අපිට දකින්න ඕනේ මොකද්ද යම් දෙයක හිත බැඳෙනවාද කාගි කාගක්ෂය කරගන්න නම් ඒ හිත බැඳෙන එක සාර්ථක දකින්න ඕන එකල ඒකින් හම්බෙන්නේ. ඒතර බැදී හරි. කරගන්න ඕනේ ඒකයි. ඒක තමයි අපි කියන්නේ මේ පරිත්‍තමෝපාදයේ තියෙනවා උපනිෂ පරිත්‍තමෝපාදයේ කියලා. ඒක දිස්රේ නෙමෙයි උපනිෂරේ තියෙන්නේ. උපනිෂරේ ගන්න ගිය පෙර වගේම. දැන් ගියේ වෙරිඳායව. ගිය මාසේ අවුරුද්දේව. අවුරුදු 10 15 ඩේ ඉතරේව. උපනිෂරේ ගත්තා. දැන් මේ මොකද ඉතරේව. උපනිෂරේ කරගන්න ඕන. ඉදිරි ඉදිරි දේවල. අන්නේ උපනිෂරේ පරිත්‍තමෝපාදයේ කරගත්තා. අවිඥා උපනිසා සංකාර සංකාර උපනිසා විඥාන විඥාන උපනිසා නාම රූප නාම රූප උපනිසා සංඛාරයතන එහෙමයි කියන්නේ. සලයතන උපනිසා පස්සෝ පස්සෝ උපනිසා වේදනා වේදනා උපනිසා තණ්හා තණ්හා උපනිසා උපාදාන උපාදාන උපනිසා භව භව උපනිසා ජාති ජාති උපනිසා ජරාවන් සෝක පරිද දුක දුක පාදා සම්බවන්. අන්නේ නිකත තත්ත කරනවා මේ ජරා මේ තත්ත කරනවා මරණ ආදි වශයෙන් විග්‍රහ වෙනවා. එතන ජරා විග්‍රහ කරනවා කණ්ඩිද්දා පාලිද්දා වලින්ද ජතා ආයුම් ගන්නාන ඉන්දියානු පරිපාලකෝ ඉලයන් ජීවිතේ ජරා කියලා. එතන මොකේ වැහිමක් ඇති? හම් රැලිවටිම එනෝ වැහිමක් ඇති? හම් රැලිවටිමක් ඇති? දත් වැහිමක් ඇති? ඉන්දියන්ගේ දුර්වල වීමක් ඇති? මේක ජරා කියලා විග්‍රහ කරනවා. එතන ජරා විග්‍රහ කරනවා. ඒ ජරා නෙමෙයි අර චිත්තක්ෂණේ ජරා කොට වෙන්න. එතන කේස් ප්‍රොබ් නැහැ. චිත්තක්ෂණේ. එතන වෙන ගෙයිදන්නේ. ගෙයිදෙනවා. මේ මාත්‍රි ජරා තියෙනකයි මේ ජරා තියෙනකයි දෙක. ඉතින් මෙතන ජරා කියන්නේ ඒක නะ. ජාති කියන්නේ මුල පටන් ගන්න කොටස. එතන පටන් ගන්නේ මේ අවසානයේ මරණය දැක්ක අසල සාම්පීත කාලයක් ගන්නවා. ඒක තමයි අනිසන්නිය පටන් ගන්නේ. අවිජ්ජාපත්‍ය සංඛාරා කියලා හඩගත් එකක් තියෙනවා. අවිජ්ජාපත්‍ය සංඛාරා කියලා හඳ ගන්න විදිහ වාගේ. සංඛාරපත්‍ය විඥානේ මේ විඥානේ පරිසද්ධිය පිළන මේ වාගේ. පෙර වාගේ සම්බන්ධ මේ වාගේ ගන්නවා. උපනිෂදේ ඒක අවිද්‍යාව උපනිසා සංකාර සංකාර උපනිසා විඥානක් කියන්නේ ඒකයි. උපනිසිරේ කරන්නේ මොකද?
නිසරේ කරන්නත් බෑ. නිසරේ කියන්නේ එතන කොහොමද තියෙන්නේ? සමවිත කරන්නත් බෑ. සමගින් දෙන්න. ඒ අවිද්‍යාව සංකාරයෙන් දැන් සමගින් දෙන්න ඕනේ. පිළිගන්නේ. ඒතර ඒකෙත් වෙන්නේ බෑ. ඒකයි කාර. මේ බෙර වාගේ කොටසක් තියෙනවා. උපයිස වර්ධන උපාදේය. මේ වාගේ තියෙනවා විඥාන නාම වල සරයත ස්පර්ශ වේදනා ඒ විදිහ තියෙනවා. තණ්හා උපාදාන භව කියන්නේ මේ වාගේ හදන හේතු. ඒ වේදනාවට නම් පරිදි විපාකේ. ඉබෙදෙන අවිද්‍යාව සංකාරය හැදුවා. තණ්හා උපාදාන භව හැදුවා. හේතු පහ හැදුවා. අලමහත්ම දුර හදන විඥාන නාම වල සරයත ස්පර්ශ වේදනා කියලා. සවිඥානික කයවත් දැනෙන කය කිවිලි. දැනෙන කය විපාක. අපි බෙර වාගේ දිහරුනේ කර්මී විපාකේ තමයි මේ තියෙන්නේ. අවිද්‍යා සංකල්ප සංඛා උපාදාන භවයේ කාරණා පහ හදපු නිසා ඒකේ ප්‍රතිඵලය වශයෙන් අනිසන්දි විඥානය පහළලා නාම රූප සලයන් ඉස්පස් වේදනා කියන එකත් එක්කලා මේ අල්පහම දැනෙන්නේ ඇහැ රූප වේද කන්න ශබ්ද ඇහෙන මේව දැනෙන ස්වභාවයෙන් කාය පහළලා අනිදී තමයි විඥාන නාම රූප අනිසන්දි විඥාන නාම රූප පහළලා සලයන් හැදුණා ඒ තමයි වාක්‍යය ඉස්පස් වේනවා කියන වේදනා දැනෙන ඒක තමයි වාක්‍යය සංස්පර්ශයි සංපස්ස Java කියන එක ඉස්පර්ශ වේදනා ඉස්පර්ශ වේදනා විපාක සංපස්ස සංපස්ස Java වේදනා කියන්නේ කර්මත් එක තියෙනවා අවිද්‍යා සංකාර ගොඩනගෙන ඒ කියන්නේ මේක ඔබ විග්‍රහ කරන්නේ ඉස්පර්ශ සහ සංපස්ස ඒ වගේම මේ වේදනා සහ සංපස්ස Java වේදනා ඒක විග්‍රහ කරලා තියෙන්නේ පරිණතමපාදී විතර ගැඹුරින් වෙන්න තැවුල කතකටම සරයතර පද්‍යය පස්සෝ මේ සරයතර පද්‍යය ඉස්පර්ශ වෙනවා කියන්නේ මොකක්ද දකු සම්පස්ස ලෝක සම්පස්ස ඥාන සම්පස්ස නිර්වාණ සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස අයම් උත්තේති සායතර පත්‍ය පාසු අනිත් පරි සංකල්ප වලින් වෙනුනේ තත්ක තම පසු පත්‍ය වේදනා මේ ස්පර්ශ ප්‍රති වේදනා වෙනවා කියන්නේ මොකක්ද දකු සම්පස්ස ජා වේදනා ලෝක සම්පස්ස ජා වේදනා ඥාන සම්පස්ස ජා වේදනා නිර්වාණ සම්පස්ස ජා වේදනා කාය සම්පස්ස ජා වේදනා මනෝ සම්පස්ස ජා වේදනා අයම් උත්තේති පස පත්‍ය වේදනා මෙන්න විග්‍රහය හරි උද්දේශය මේක නිද්දේශය ඔය වේදකම පටිනිදේශයෙන් මතක උදාහරණ පහයි තියෙනවා. මේ උද්දේශ නිදේශ පටිනිදේශ කියන තුනකින් තමයි ඔය ගැඹුරුදහ විග්‍රහන්නේ. මේ මාතෘකාව තමයි උද්දේශ කියන්නේ. මේ පටිච්චසමුප්පාදය කියන්නේ මාතෘකාව. අර පදවල හැදියා. පදවල හැදියේ මාතෘකාව වලින් කවුරු හොරන්නේ? දැන් අපිට අවිද්‍යාව මොලේ පටිච්චසමුප්පාද විතරමද නහන්න? ඒක කිවර කරන්නේ දෙන්නේ. ඒ බුදුර බුදු මේ ඉති දෙලකයි දිනවා. ඔකෝ කරන්නේ වා කියන්නේ මා හිතන්නේ. නිවන දිනන කෙරුවා තවිදියා කවදිනු කිව්වා තවිදියා කවදිනු දැන් මෙහෙම කතා කියන සමහරවයි ඒවි යතරදී දැන් නැතුව කරන්න බෑ දැන් වැඩිපුර කියලා කියන්නේ වැඩිපුර කරලා තියෙන වැඩිපුර හිතන්නේ ලෝතර අප කරනවා අනික අද කියනවා නම් නිවන දිනන කියන්නේ කතා කරන්න එපා හිතන්න එපා ලෝකේ වැඩිපුරම කතා කරලා තියෙන බුදුරණ 512ක් වදින කතා කරනවා කියන්නේ වදින කතා කරනවා එහැ කියාවක් දෙනවා උනාන්තේ තීරණ කතා කරන්න හිතාගන්න පුළුවන් තීරණ එහෙම කියාවක් දෙනවා කියන්නේ ආනන්ද එකහම එකනේ මිනිස්සේ වචනයක් වචන අටක් කතා කරනකොට ඊ අටක වීගී ආනන්ද හඳුනන්නේ ආනන්ද හඳුන වචන අටක් කතා කරනකොට එක විනාඩි මේ මේ ඒවා වචනන්නේ මේ මේ වචන අටක් කතා කරනකොට මේ මේ දැන් මෙහෙමයි මේ එක වචනයක් කතා කරනකොට අද අටක් කියන කතා කරන වීගියත් හැරිත් හඳුනන්නේ හැරිත් හඳුන එක වචනයක් කතා කරනකොට අද ඒ මොහොතේ අටක් කතා කරන වීගිය මුදිරියක් මහත්කෙදී අද වටා කරේ 64 වටා ගියේ 12ක් මේ 512ක්. ඉතින් ඒ ගන්න කතා කරන හැකියාව තියෙන මුදිරියක් මාතේ. නමුත් තේරෙනවා. ඒක ඇත්තට ඉන්දියා. ඉතින් ඒක ඉතින් වේගී කතා කරනවා. වැඩිපුරම වදන කතා කරලා තියෙන මුදිරියක් මාතේ. නිවන්තයි කතා කරන්නේ වාගේ වොත් ඒ කියන්නේ වා කරන්නේ වාගේ දන්නේ වැඩි සමානයි නේද? බාවලක් කරනකොට නිවන්තගේ වාන එහෙම එකක් කියලා. මුත් ඒ විදිහක් නැහැ. ලබන කිතන දෙයක් නැහැ. ඔකම අතරේ පුරාමයි නෙවෙයි. ඒක ඉන්නේ මතය. අසන්නේ. ඒ හිතනවා. බුදුරජාණන් වහන්සේ තමයි හිතීමේ දස්සතාවය ඇතිවෙන්න කෙරේ. තුන් ලෝකෙම නැහැ. උපරිම ඉහළ දස්සතාවය බුදුරජාණන් වහන්සේ. හිතලා හිතනවා තියෙන බුදුරජාණන් වහන්සේ අනන්ත සංසාරය ගැන හිතන සමයි විග්‍රහ කරලා තියෙනවා. කියාදී තුරිත ජාතිකාදී අතුරිත ජාතිකා කියන දෙකකින් වික්‍රලතක් වක්‍රලතේ බවලෝණ කියන බ්‍රහ්ම හැමියා කියන වික්‍රලතක් වක්‍රලතේ මෙහාකට දෙනවා. බුදුරජාණන් වහන්සේ තමයි බැලිගුණ කරලා තියෙන්නේ. කලින් දේවා එන බුදුරන් වහන්සේ හිතලා කියලා කරන්නේ රාහෙල කරලා තියෙනවා ඉතින් ගුරාවට පත් කරන්නේ හැදී ඉන්නේ ඒ හිතව කියපු කරන්නේ රාහෙල මහතේ කොහෙද ඉන්නේ අගහලා තියෙන දිමුරාතන තිබුණු දෙවිඩ කියලා ඔක මෙන්න මහතේ විඩ කියලා බලන්න
ඔබවනගේ වගේ තමගේ මතය ඊට කරන්න කතා කරන එක පාස්සේ උඹ දෙනි කරන අපරාධයක් ඔය මොනවද බඩ කියන්නේ කියලා තමගේ මතයක් කියලා මතය උපකරන්න ත්‍රිවිධකින් තමයි වෙන්න ඕන ඔබ පිළිගන්නේ අපරාධය කරලා ධර්මයෙන් අනුකූල වී තමයි ඉඳලා ත්‍රිවිධකින් කියන්නේ දෙන්න බලන්න නෙවෙයි ඉතින් පිළවෙල හැටි ඉඳලා කරන්න බැහැ කන්නේ ත්‍රිවිධකින් ලියන්න අර්ථ තියෙනවා ඒවත් ත්‍රිවිධයෙන් වෙන්නේ ඒ යදානිත දන්නු යම කනිතේ ඒක දුකයි කියන සංකෘත ගැන ධර්මය තියෙනවා යම කනිතේ ඒක දුකයි කියන සිංහලේ පරිවර්තනය ඇගේ යදානිත චන්දු කතිය එක වාගේ ඒක වෙනස් කරලා ලැබෙන්නේ නැහැ ඒක වෙනස් කරලා බලන්න යම කනිතේ ඒක දුකයි කියන විග්‍රහ කරන්න ඕනේ ඒ මොකද අනිතේ කියන්නේ ඒ මොකක්ද වදනේ ඒ සංකෘත දන්නේ ඒ වදනේ වූ ඒකද අනිස කියන දෝලා තියෙනවා අද අනිසි කියනවා විසේ විසේ විස කියන්නේ විසේ විසේ කියන වචනේ තමයි සංස්කෘත කියන්නේ ඒක. විසනේ විසේ විසේ දෙනවා කියන එක කියන්නේ විසිදී දෙනවා. ඒ අනිසි අද කියනවා දෙන්නේ කියනවා. අද දෙන වචනේ වර්ණ පරිවර්තන වෙනවා නිකන් දෙන්නේ. ඉහළ වචනේ මත අනිසි. විසිනේ කියන්නේ. මේ කියලා තේරණ නිත උපාද වලට දෙන නිත තෝරලා තියෙනවා. අනිත් කයත් දෙන කොහොමද තෝරලා තියෙනවා. තෝරලා දෙන විදිහ ක්‍රම තියෙනවා. අනිතාවේ ඉදරන්ත කියන පිටකෝදේ තෝරලා කියනවා. ඔය වන්දර පැහැදිලි වන්නේ. මොකද අර්ථය? අනිතාව කියන්නේ එක. අනිතාව එක. ඉතිර නැති එක තමයි. අනිතාව එක ඉතිර නැති එකක් තියෙනවා හරි. ඒතර විපර්ණාමිලක් ඉතිර නැහැ. ඒකත් ඒකෙත් තියෙනවා. නම් ඉතිර නැහැ කිව්වද? දැන් අනිතාව කියන්නේ මොකද ආවා? අනිතාවේ විග්‍රහ වෙන්නේ යම්කිසි මිනිසියෙකුගේ දින ස්වභාවික ප්‍රകൃතිය. මිනිසයාට හෝ සත්වයාට ඉගතියට අනුරූපී බෑ ස්වභාවික ප්‍රകൃතිය ඒ ප්‍රകൃතියේ යම්කිසි මොනවා හරි පිළීමක් ඇති කරනවා ඒ අනිකාය ප්‍රകൃතියේ ප්‍රകൃති ස්වභාවයෙන් යමකින් පෙළෙනවා ඒක අට්ටියදී කියන්නේ අනේ පෙළෙනවනේ අනිදාය වෙනවා ඒ කියන්නේ උදාහරණයක් ගන්නවද උෂ්ණයේ සීතලෙන් මේ වගේ දෙයක් අන්න දැන් අපිට මේ ශාරීරික සීතලෙන් පෙළෙනවා කියලා වයස යනවා නෙමෙයි සීතලෙන් පිළිම අනිදාය උත්නේ නිසා ධාර්මී දානවා කියන්නේ මේ සමතුලිතතාවය වෙනස් වුණා. අනිදායි නවත් වුණා. ඉදාගි දානෙන් වයස යනවා නෙමෙයි. ධාර්මී දාන වලත් වයස යනවා නැතුවම තමයි යනවා. සීල දෙවිවරුන වලත් වයස යනවා නැසත් වයස යනවා. වයස යනවා කියන එක තමයි විපරිණාමය. විනාශිත පරිණාමය. ඒක අර්ථය. විපරිණාමය ඒක. කොහොමද යමක් යමක් හටගත්තා නම් විනාශිත පරිණාමයේ වැඩ පිළිදෙන විපරිණාමය. යමක් යම හදගත්තාම මේ ස්වභාවය ආතන පිළිෙන තත්ත්වෙකටපත් වෙනවා. ඒක අනිකාරයි. පිළිෙනවා නම් දුකයි. ඒ අනිකාරයි දුකයි. අට්ටියදී කියන්නේ පිළිෙනවා. පිළිෙන්නේ අනිකාරයටපත් වෙනවා. අනිකාරයේ දුකයි. දැන් ඕලැලගෙන හැම වෙලේදීම උඩ දුකක්. උඩ අනිකාරයක්. අපි කාලවලේ ඉඳිනුත් අපිට දුකක්. ඒක අපිට අනිකාරයක්. ගැළපෙන්නේ මිනිස්යාට පිළිසල දෙන උඩ අපිට දුකක්. උඩ දුකක්. ගෝලයන් ඉන්න කහලෝටි උඩේක නිසි උඩ දැයින්නේ ඇගේ අනිදාය පෙරිවන්නේ අවිද මෙතිය අනිද ආගන්නේ එනම් කි පෙරිවන් වරත උරට බඩව ජරාවද උඩ නිසි අනිදිනේ උඩ අනිදාය තියෙන්නේ ඉතින් ඒතර මේ අවිද ජරාව අනිදාය අපි වෙන්නේ අපි මේක එහෙම ඉන්නේ යා ඒ දින ගතියට අනුකූල උගින් ප්‍රමුඛ ඒගොල්ල විරාද්‍ය වෙනකොට ඕක තමයි අනිත්‍යතාවය කියන්නේ. ඉතස අඥාත මේ සංවේදන කරලා දුක දුක කරලා සංගතයේ රසය තමයි සිටියෝගී අනිත්‍යතාවය. සිටියෝගී ලා කියන්නේ සංගතයේ තුල ඉන්නකම්. ආ එතන ඔව් යම් සංගතයේ නමක් තියෙනවා. දැන් මිනිහාගෙන් සංගතය. ඌරාගෙන් සංගතය. බල්ලා බල්ලාගෙන් සංගතය. ගහකොළ කියන්නේ සංගතය. ගා කියන්නේ පර්වතයේ සංගතය. සකසිතේ දේව ඔය අවසකට උනස. ඔගේ උපතක් තියෙනවා. සිටියම විපරිණාමයක් තියෙනවා. විපරිණාම හැදෙවද කියන්නේ අනිදාය. වෙනදීමක් තියෙනවා. ඔන්නේ කාරණා තුනක් තියෙනවා. ඒ කාරණා තුන සංගතයේ ලක්ෂණ තුන. අනිත් සිටියුගේ අනිදාය කියන්නේ තමයි පෙරෙනවා කියන්නේ. පෙරෙන්න පටන් ගන්නවා. අනිකාරේ වත් දෙනවා. යම්කිසි කෙනෙක් උපන්නා. ඉතින් උපන්නා බලන් බලිගින් දෙපෙරෙනවා, විපාදයෙන් දෙපෙරෙනවා,
අපිට ඒවාගේ හුස්ම ගන්න ගන්නවා ඉඳ බැබෙනවා අරපහා ඉඳ බැබෙනවා ඇයි මේ ගහන දෙවිත එදෙන ඉඳයි මේ ගහන එකේ පිළිනවා ඒ පිළිනිනවා ඒක ඒවා දෙද හැදිලා පිළිනවා ගහලා වැන්න ඒවා පිළිනවා ඒ කපලා කොටලා ගන්නට පිළිනවා විවිධාකාර වන්නව කරදරෝනි පිළිනවා ඉතින් මෙහෙම මෙහෙම ඉතින් මේ සීතලට උෂ්ණයට ඒතන එහෙම දෙයක වැස්සට අවුවට බින්නට මේ හැම දෙයකින්ම පිළිනවා කොන් දෙකක් මොන වෙලිනවා ඔළුව එකක් මොන වෙලිනවා දැන් මේ යහදී කියලා පිළි පිළි ඉඳලා මැරෙනවා ජබද දුක අවුවටම් කියනවා ඒක අතික දුකයි කෙනෙක් උපන්න වෙනසෙලා වෙනසෙලා කියලා මරන දුකද දැන් ආවම වැඩි දුක තියෙන්නේ මොකද දැන් පෙළෙනවා කියන එක කිව්වහම 10 ගුණයක් තේරෙන දුක මේ ඉතිර ඇතින්ද ඉනියම වල ඉතිර නෑ මල වැඩිනවා මේ ජීවිතේ ඉතිර නෑ කෙලිම කෙලි කරලා තියෙනවා ඒකයි අනිත්‍ය කියන්නේ මෙන්න මේ අර පෙළෙනවා කියන්නේ මේක ඒකයි අනිත්‍ය කියන්නේ කියලා කියනවා දැන් මේකෙන් දුක වැඩින්නේ මොකද කියලා බලන්න යදානිච්ඡන් තත් දුක්ඛ යම පරිජද ඒක දුකයි දැන් දුක වැඩින්නේ මොකද යම ඉතිර නැති ඒක දුකයි කියලා කියනවා දැන් වැටෙන්නේ කොයි එකද කියලා බලන්න කල්පනා කරමු මොකද දුක පැහැදිලිව එකට 10 ගුණයක් වැඩිද නැද්ද දැන් පිළිම ගන්න කිව්වා දැන් අට්ටියේදී හරහායේ නිකුත්දේ අය මොකද ආස සම්බල ආකාරද අනිත්‍ය සංඥා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා පිළිනවා මේ පිළිනේ වරන්න ඉතින් මේ තවත් හොඳයි කියන්නේ නැද්ද නැද්ද මේ පිළිගුරු කරගන්න ප්‍රතිස්ථේප කරගන්න මෙන්න මේක තේරුම් ගන්න කියනවා අනිත්‍ය සංඥා වැඩ උන ඒ බුදුරජාණන් වහන්සේ කියන විදිහට අනිත්‍ය කියන්නේ මේකයි කියන්නේ. මේ පෙරෙන රස්නේ විග්‍රහ කරලා දෙන්න විතර කියා තියෙන්නේ. මේ ඉතිර නැහැ දුකයි. ওই විහිණ යන්නේ. යාල ඉතිර නැහැ දුකයි. යාල අනිත්‍යයි නැහැ දුකයි. යාල ඉතිර නැහැ ඉන්න දුකයි. කවද දුක වෙන්නේ? කොහොම වෙන්නේ මාත්‍ය? මේ මෙතන මේ පෙරෙන තියෙන්නේ විහිහක් නැහැ. ඊයෝ කිනම් තරහයි. ඔය දේ අපි අමුතු වගේ නෝ කියලා. දැන් මොකද කිව්ව අමුතු වෙන්නේ? දම්මි නම් කර තියෙන අනේ කියන්නේ වැදි කරදෙ. ඒ දුක දුකේ කියන්නේ එක. ඒ මේ ආරිවිණි අර්ථ විවිධ විදිහට තියෙනවා. අපි මේ ලෝක සම්පතත් වෙනයි. ආරිවිණි අර්ථ වෙනයි. අපි පංච කාමෙන් අර්ථ කියන නම් තියෙනවා. දුක යන කාමෙන් නම. ආරිවිණි. බය යන කාමෙන් නම. ගිනි යන කාමෙන් නම. මඩ යන කාමෙන් නම. උඩ යන කාමෙන් නම. මේ කාමෙන් කියන නම් අනුකාර වසනාව කියන්නේ කාමී පිළවඳව අනුපස්සනාව අනුපස්සනා කියන්නේ සීගත වස වල හදන්නේ දැන් කාය අනුපස්සනා කියන්නේ කායයෙන් සීහි කිරීම කියන කායයෙන් සීහි කිරීම උඩ කියනවා කායයෙන් බැලීම සමුදියේ කියන අනුපස්සනා කරනවා කියන්නේ අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනත් වශයෙන් අසුභ වශයෙන් බලනවා නීච දුක අත්ත දුක වශයෙන් බලන අනුපස්සනා අනුපස්සනා කරනවා කියන්නේ ඒ වගේ අර්ථය දාගන්න ඕනේ වෙනවා. වැලිය තුනම නේ. කය ගැන බලනවා කියන්නේ කය ගැන කොහොම බලනවා? කොහොම බැලුවද අනුපස්සනා වෙන්නේ? අනිත්‍ය දුක නැත් අසුභ වශයෙන් බැලුවා. අනුපස්සනා වෙන්නේ. වේදනාව පිටවඳ අනිත්‍ය දුක නැත් අසුභ වශයෙන් බැලුවොත් තමයි අනුපස්සනා. නිත්‍ය දුක අත් අසුභ වශයෙන් බැලුවොත් අනුපස්සනා නේ. චිත්ත ධම්ම තමයි. අනිකා කාය වේදනා චිත්ත ධම්ම අනිත්‍ය දුක නැත් අසුභ වශයෙන් බැලුවොත් අනුපස්සනා වෙනවා. සතරත් මට අනිගෙන ඉන්නවා. ඒකේ ඉඳිර බලන්න ඕන. එතන දුක කියලා කිව්වේ. ඔන්න දුකන් වසනා කියලා කිව්වේ. ඔන්නේ සුඛයි කියලා අපි හිතා ඉන්නේ දුකයි කියලා දකින්න ඕනේ. ඒකයි දුකන් වසනා වෙන්න. අනුපස්සනා වෙන්නේ. එහෙනම් මොකද මේ සුඛයි කියලා ගත්තේ? කාමය. කාමයේ සුඛ කියලා ගත්තම අපි ගන්නෙ ඒක දුකයි කියන වචනේ. දැන් දුකන් වසනා බලනකොට කාමය අනිත්‍යයි දුකයි අනත්තයි දුකයි. වෙනයි වරක්. අනිව වරවල දුකන් වසනා වෙනවා. ඒ කියන්නේ කාමයේ අකීවේ පංච කාම කියන්නේ මේ රෝගීනේ වැඩ චන්දරාලේ. දැන් දුකේ හේතුව ලකිනවා. හේතුව කෙරෙහි දකින්න ඕනේ අසාරත්වය. නැත්නම් හේතුව දුකයි කියලා. හේතුව බයන්නකයි දුක බයත් වේ. බයත් දකින්න. අනි බයත් දකින්න කිවිේයි බයත්. බය වෙන්නේ මොකක් නිසාද? මේ කාමයේ නිසා තමයි මේ දුක දුකේ වැටෙන්නේ. සංකාර දුකේ වැටෙන්නේ විපරිණාම දුකේ ඇති වෙන්නේ ඔකම ඉන්නේ බුරවඩගේ දියල් දුක් විඳින මොන හේතුවද එහෙනම් බය වීත්තේ කාමයේ හැමදේම ඒක හැමක් වාද
කාමයේ කාමයේ කියන එක අමරක් විලිපොක යමුන ප්‍රවාහය. කාමයේ ආස්වාද වත්වා කෙරෙහි වැදෙන කැමැත්තෙන් බැඳීමි. කැමැත්තෙන් බැඳුණාම ඒ කැමැත්තෙන් බැඳීමුනා විලියකි. විලිපොකල උපාමලි. ඒකේ වත්ව තමයි ඒ ගහ ප්‍රයත්න. එනිම අවගාමන දාපු විලිය. ක්ලේශ මාර්යන්නේ විලි ගන්න. විලි බා ගන්න. උපමාවක් යදෙන පරිත සූත්‍රයේ සූත්‍රදී. ඔවිදිරි විග්‍රහ කරනවා. අන්නේ දකිද්දෝනේ දුකාන වසරාගම දුක දුක කියන දකින්නේ නෙමෙයි වෙන්නා. ඔන්නේ ආස්වාද නැමුනේ. මේ කාරණේ දැකලා. ඒක හරි බයන්නේයි. එහි වැදෙන එක බයන්නේයි. චන්දරාගේ වැදුනොත් එහෙම ආස්වාදී නිරගණික චන්දරාගේ. විලිය ගහපු ඇමවිල්ල වෙනවා. උපමාව කියන්නේ කොහොමද? ඒ විලිය කොහේ වැටුණා වගේ. ජරාවන් කියන පත් දෙන්නා වූ යාතියේ වැටෙනවා. යාතියේ වැටෙන සියලු දුක් විඳලා ජරාවන් කියන පත් දෙන්නා. අනුමාරය කොට උනා. ඒ විචාර කරන්නේ විදිය. ඉන් දුකන් වතනම දකින්න ඕන. අනත්තන් වතනම දුවා. එදින අනාත්මය කියලා දැකේ. අනාත්මෙන් සංස්කෘත වදේ. අනාත්ම කියන්නේ සංස්කෘත වදෙන් ගත්ත දුක්ඛ දුක්ඛ කියන්නේ. ආත්මයක් නැහැ. ආත්මයක් ඇත්තෙන් එක දුක්ඛය. ආත්මයක් නැත්නම් එක දුක්ඛය. ඔය ටික තමයි දුක්ඛ දෙක. මේ දුක්ඛ දෙකට අහු වෙනවා අහු වෙන්න කියන්නේ. මොකද කරන්නේ? යම්කිසි ආකාරයකින් ෘති මේ මේ ඒ අර්ථ දෙක තමයි අද්දි මේ අත්තාදි නද්දි මේ අත්තාදි ආදී වශයෙන් ඒවල් කියන්නේ ආත්මයකට ආත්මයක් නැත අත්ත අනත් කියන වචන ගත්තේ ඕකනේ ඒක ඒක අපේ වචන නෙවෙයි මේ යන් ත්‍රිවේදී පරප්‍රාප්ත වෙන්නේ නිර්වේ බවුණන්නේ වෛදික බවුණන්නේ ඉදිකමනේ ඒ කියන්නේ ඉවර කතා බහ අත්ත කිවි අල්ලගන්න අනත් කිවි අල්ලන්නේ නැහැ යමක් පරිච්ඡේද පිළිනව දුකාරද ඉගෙනනවා ඒක මොකද හදන්නේ හොඳයි කියලා. ඔබ වැඩ කරනවා. මේ වගේ පරිසරයක් යව ගන්නවා. මොකද හොඳයි හොඳයි කියලා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳි පර්ණේ කරගෙන ඉන්න ගින්දෙන මුහුද ඉතුරු කරගන්න. මොකද මොනේ? අනිගේ තම අනතරින් දන්නේ. tabi me diye mana be nana bavo bina bavo. ඔන්න ඔබ දකීම අනත. ඒ ප්‍රියමනාප කියන ලෝකේ යම් දියක් ඉඳලා ඉන්න. යන නානා භාවිතේව මොහොතක් මොහොතක් ගන්න මේ මේ ගෙව ගෙවියා විනා භාව වෙන රැඳී ගියා ඔය කියන කාරණේ දැක්කා ඉතින් ඒ වටනවා කියන තහයි කිය මොකද ඉතුරු වෙන හරිය වැඩක් නැහැ ඒක දකින්න එන්නේ එහෙම යන්න යාලිත දුක කරන්නේ තුන් ආකාරي වැඩක් තියෙනවා කල්ලා කල්ලා විපාකම් කියලා එකක් තියෙනවා ඒකට කියන ත්‍රිලක්ෂණය වල දෙවෙනි එනම් කියන්නේ මේ අන්තිම කරතවල නැද්ද බෑ මොලයක් නැහැ ඔරුවක් නැහැ හතර පහයි ඔව් කල්ල දුක විපාක කියලා මොකද තියෙන්නේ කල්ල දුක කල්ල සුදු විපාක මෙන්න මේ කටේ සුදු විපාක කියන මොද පොසලේදී උපදිනවා මොහ පරිවාරයෙන් ගත්ත කල්ල විපාකේ පව විපාක කල්ල දෙනවා එදින ඉපදිච්ච මත මහා දුක්වා දුක කරුණින් පිළිලා විවිධ තත්ති පිළි මොට භෝජනේන හරියට කෙලි මේ මොදක් දැනෙදම ගන්න මොකද නමුඥානවත්යි මෙන්න මෙහි වල අනිත්‍ය සංගාව ඕනේ අනිත්‍ය වසනා උල්ගෙන් නිවන් දකින්න ඕවම ආදාර කරගන්න මේ පිළිෙන හැදගන්නේ පිළිෙන රෝගේ හැටි දන්නේ යගේ අදගින්න තියෙනවා ඒක තව ඉතිරින් කියනවා කල්ලසුකේකේ සුදු වැඩි කළු වඩු ඒ කියන්නේ උසල්දහම වැඩි කළු මාත්‍රයක් හොඩයි දැන් අබුදල්දහම හොඩයි ඉයෙ මේ පරිවෙණි පිළි දෙවි පිළි වගේ නියම් කිව්වත් තත්ත්වයේ ඉන්න පුළුවන් හිතබැඳ යන සම්පත්තියක් ලැබෙනා නිරෝගී කරදරයක් නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා කරදර මේ තමන් සුභෝගී තත්ත්වයේ තියෙනවා ඒක කොට දකින්න අන්නේ කොටද පෙරණි ගැනීම තීරෙන්නේ තිරුණාමාරු ඉයෙ මෙන්නද උනේ සම්පත් වල බලයක් නැත්නම් සම්පත්තිය නමයි ඔයපති කියලා මේ වැරදෙන විනාශ වෙන්නේ ඒ දුක බයත් එන්නේ කාම සම්පත්තිය බයක් ගැබෙන ප්‍රමිතියක් දෙනවා. ඒක දුක කරනවා. තව කොටසක් ඉන්නවා. ඒකෙහා දුක සුඛ විපාක. සුදුසා සුදු විපාක කියලා. ඒකෙන් දී තමයි ඉහළ දෙවතාවා බ්‍රහ්මෝදා. මේ මනුෂ්‍ය රෝගී ඉන්න ඉතර ඉහළම මේ දිහෙදුක පරිතන්දි උතුරට ඉඳ කියෝ වංගය. සියලු සම්පත්තියක් තියෙනවා. ඒ සම්පත්තිය දිහා බල කරන්නේ නැහැ. අලෝපදී සමුහි යුක්තයි. යාළුවනේ දන් දෙන්නේ. මට මුත්තේ සම්පත්තිය ලැබෙනවා. අර තියා ගන්න ඕනේ. ඊළඟ යන්නේ ඉගෙන බය වෙන්නේ. යා තරහක් නේ. තරගියෙන් ඉන්න ඕනේ. අතමගි වෙන්නේ කවුවත් එක්ක. ගුලාමින් එනහසුනවල තියෙනවා.
ප්‍රඥාන් 10ක් දකින්න. එහෙම කෙනෙක් දකින්නවා. මොකද සත්‍ය කාලාන්තරතු එයා පොද ඉදිරියට ඉන්න ඕන. එයාට මේ ඔක්කොම ගෙවිලා යනවා. මේ කවදාද ඉතුරු වෙන්නේ? මේ යන වැදගත් දවසක් තියෙනවා. ඊළඟ මේ බොහෝ ඉතුරු වෙන්නේ. මේ සම්පත්තියත් වැදගත්. ඉතුරු වෙන්නේ කිසිම දෙයක්. ඉමුකන් පිට ගහයි. අනේ අනතර වසනාලි දැක්ක. ඒ දුකටනේ මේ අනිත්‍යවස්ස දුකන් බල අතපතර ධර්ම ක්‍රම තුනක් තියෙන්නේ. ඔන්නේ තුන් ආකාරي විපාක විඳිනවා. ඔයාලු තමයි ගැහෙලා තියෙන්නේ. ඉතින් යාලන්නම අනිත්‍යවස්සනාව හරියන්නේ නැහැ. දුකන් පතරා කරගෙන ඉන්න මේක කියලා පිළිගෙන අනිත්‍යවස්සනාව නෙමෙයි කරන්නේ. හැබැයි එකක් නැහැ දකින්නකොට ඕකේ අනිත් තුනක් දකින්නවා. එකක් නැහැ අනිත් තුන අනිත් තුනේ ඕකේ ගැඹිලා තියෙන එකක් ප්‍රධාන වෙනවා. ප්‍රධාන කාරණේ විදහැර ගහම කිරේ. ඉදුරුටිය දකින්න. එකයි කෙලෙත් දෙන්න ඕන අනිකවාදකි පෙරණ ඇන්දකි පෙරණ දෙන්න නෝයි කොතනක වත් නැහැ සායනස් එකල එකක් නිතරම අවධානය වැඩි වීම යොමු කරනවා ඒ තමන් තමන්ට ප්‍රඥාවක් අපේ ගන්න ඕනේ දැන් අපි ඉස්සෙල්ලාම ප්‍රඥාවක් දෙනවා මොකද දුකේ නිදහස එන්නේ එහෙනම් ඕකේ නේ මූලික ප්‍රශ්න එහෙනම් ඉත දුකේ නිදහස දෙන අපිට වැඩි හිත දුකක් තියෙන්න ඕන දැන් අපි නිකම්ම හිටියද දුකේ නිදහස දෙන්න කිව්වා තියෙන්නේ නැහැ අපිට ඇත්ත වශයෙන්ම ආව දුකක් තියෙනවා නේද හිතේලා. අපි වැළවුන්නේ නැහැ දුක. අපි කොහොමද මේ නිදහස් වෙන්නේ? මොන මොකී හරි දුකක් වැටෙන්න ඕනේ. ඒක පිළිවි වශයෙන් වැටෙන්න ඕනේ. එන බය වශයෙන් වැටෙන්න ඕනේ. එන ආහාර වශයෙන් වැටෙන්න ඕනේ. ඔය ප්‍රවෘත්තිනේ මොකී හරි දුකක් වැටෙන්න ඕනේ. නෑ 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 කියලා හිතේ. ඒ අපිට වයින් කරන්න දෙයක් නෑ. විතර හේතුව හැන්න මේ දුකට හේතුව හැන්න මේක දුකයි කියලා අපිට ඇවිත් තියෙන්න ඕන ධාර මේක තමයි කියලා ඕ අපිට අයින්නේ හිතෙන්නේ නැහැ ඒ අනුපස්සනා වෙන්නේ නැහැ විත් ඒක නීච දුක අත දුක වශයෙන් ගත්ත කවුරුද ඔබට මේ දුකක් ගැන ප්‍රඥා දීන්නේ නැහැ ඒ ලෝක සත්‍යය ඉන්නේ හරි ඔබට කියනවා මේ විපල්පාස කියලා අනිත්‍ය නීච සංඥා දුක සංඥා අනාත්ම සංඥා අනුමේ මේ අද තුබලන්න ඔය දිලි නෝ පොරද දිටි පල්ලාද චිත්තේ පල්ලාද ප්‍රඥා පල්ලාද කියලා ප්‍රඥා චිත්ත දිටි කියන තුරින් විපාක ආදයක් ලැබෙනවා විපරිත ඒ විපරිතේ පත්තේ කියලාද මේ රෝගේ හොඳයි යන් දුක දෙන්නේ දුක කියන එක කියන්නේ වැඩේ හින්නේ වැඩේ හින්නේ දිනා මිදෙන්න ඕනේ මිදෙන්න ඕනේ නැත්නම් මිදෙන්න වාගිය අත වැන්න ඕනේ යරි බලන්න ඕනේ එයනිකක් වතාව දෙන්නේ නැවකරන්න. ඒ වාග්ය වැහිලා. ඒකයි යවි ඉතලා අපිට දුකක් ඉන්නේ පොතලින්ද ඒක ආවර්ජන කරන්න ඕන. මොනවද අපිට වැටෙන්නේ දුක? ඔය තුනේ කොයි හරි වැටෙන්නේ. ඒකයි වැටෙන්නේ. තාවකේන සබහයන් සායනද? ඔය වැඩි හරියක් දෙන්නේ වැඩි සබය වැටෙනවා. ඔය අපි වැඩි හරියක් කල්ලාසොකේ පාටි බොහොම කරු වැඩි දුරු අරුවා. ඒ තමයි පිළිණි හරියට තියෙනවා. බැලු බැලු වැඩි පිළිණනවා. හොඳ වහන්නේ අපි බොහොම කරාද බල කියන්නේ කියලා අපිට තියෙනවා. පිළිණි කියන්නේ. තල්දරමයි පිළිණි කියලා දකින්න. නෑ මම හිතනවා සාරත ඒක හැබරෙනවා මේකට. ඒක ඒක. ඉඳගත්ත තමයි පිළිණනවා. පිළිණනවා. ඒක දවස් කරන් හිදීරියාවේ නොසේ දිචල වෙන්න පුළුවන් ධ්‍යානලාභී. ඒ වෙච්ච වෙනවා. ධ්‍යානෙ තමයි දෙන්නේ. යන් කයේ පිළිම වෙන හිිරොට හරියන්නේ. පුරුද්ද තිබව ධ්‍යානෙ ඉන්න එක. ධ්‍යානෙ දැන් කයේ පිළිම වලන්න කියොත් කරන්න බැහැ. ඒකයි ඇති. යදයි චිත්තන වසන බලන්න ඕන. හිතේ දබාල. චිත්තන චතුර්ථ ධ්‍යානෙ කියොත් චිත්තන වසනයි. ප්‍රථම ධ්‍යානෙ නේ කායික වසනාවෙන් ඉන්නවා. ප්‍රථම ධ්‍යානෙ නේ. දෙති ධ්‍යානෙ නේ, තෘතිය ධ්‍යානෙ නේ වේදනාන් වසනාව වල යනවා. එයන්නේ තේමයි. අන්තිම ධ්‍යානවල ධම්මාන් වසනාව අවසානයේ යන නිරෝධ සමාපත්තිය ධම්මාන් වසනාවෙන් දැක ගන්නවා. ඒ කියන්නේ හුඟක් යතිය. එතකොට සංඝනාමයේ විපර්ණාමයේ කියන්නේ අපිට පාසුවෙන් දකින්න බැරි වුණා නේද? ඔව්. විපර්ණාමයේ කියන එක මේ විග්‍රහ කළා. ඒ කියන්නේ අපිට දැක්කොත් එන්නේ එතන දුකක් දකින්න බැරි නේද? පුළුවන් පුළුවන්. දැන් මොකද විපර්ණාමයෙන් දකින්න පුළුවන්. ඒ විනාශයට පරිණාම වෙන ස්වභාවය කියන්නේ. දැන් පරණසතිය ගත්තාම විපර්ණාමයේ පෙන්නන. ඒ. පරණසතිය භාවනා වෙන්නේ නැති පරිණාමයේ.
ජීවිතය මරණය කෙරවරන කෑන ඉදර දී කර මෝතක් කර මරණය කරය මරණය ලං විට දි උපතිය සමරයි දන්න ඒවක තකින්නුනේ පිළිබඳ මරණය මරණය කරය ගමන දව්‍යවත්තුත් මරණය කරයන උද්දරයක් මරණය කරයන ඉතු දීන්න පිසක් මරණය කරයන වෙන්න අනුනාවතින යම ොච්චරයි අරි සමගානක දැවන ලෝක නවතින්න නොනවතින එකම ගවන මරණය කරයන ඒ මරණයට වත්තේ අමතියක් හටගතන හටගත උපතිය බල නොනවතින ගමනක් තියෙන හැම දෙයක ඒ ගවනකට මරණය කරයන මාත්‍රයක්වත් ඒක නවතින්න ඒක අන්ති නවත්තන්න කෙනෙකුත් එන මොනවා හොදයි අල්ලගන්න ඇතුවත් අල්ලන්න හද දෙකක් මරණය කරාය අල්ලගන්න යෝග හරියට බලගෙන ගියාම අකාරක ඔක මොනවා අල්ලන්න එතකොට අපිට පේන්නේ මහා වේගයක් මේක ඇතුලේ මේ ඔව් ඒකට අධි වේගය කියන්නේ ගන්න අපි මේ කතා කරන මොහොතක් ගන්න මාත්‍රයක් ගන්න යන්නේ මරණය කරා ඒක අහපෙච්ච මොකටද කියදන්නේ කොහොමද යෝග දානවා දකින්නවා ඉනාදිර බන්නාමේ නැහැ. ඒ දැකරම දැක්කේ. මේ මරණය කරලා යන ගමනේ මොනවද මේ අල්ලගන්න හදන්නේ? මොකද අල්ලන්න පුළුවා. අපි අල්ලන්න දෙන හැම එකක වේදක් නේද? වේද නිසා තව මොකද අපිට තියෙන්නේ? වේදේල අවිද්‍යාව ගන්නවා අපිට වෙන මොකක්ද තියෙන්නේ? මරණය කරන්නේ වේදේ කියන්නේ. ජීවත් වෙන හදන මරණය කරලා යන්න. ජීවත් වෙන උත්සාහ කරන. උත්සාහ කරන මොහොතේ මරණය කරලා යන්න. දාවකන්ති ප්‍රතිකාර කරන වටනම් හරි කියන යන්න නිදි අරගත්තා කියන ඒතන මරණය කරා යන ඊගී අවසානයේ ජය ගන්න මොකද මරණය ජය ගන්නවා නේද බලාපොරොත්තු වෙච්ච සම්පූර්ණ ජය ගන්න නේද යෝගය දකින්න ඕනේ ජය ගන්න